තෙල්වුවන් සරනා පෑයහම්රුණන බහන්සේලා සියලමුහන් දෙරෙන වහන්සේලාටඉතින් අපි අනිතතාහා දුරුව අපි සම්බධ වෙනකක් අපි හිමන්ට වැඩේ පටනරෙනය නතන් අපි කාල වෙලාව පුංචි කැටලුවක්ෙන නිසා හරි එතකොට අද අපිට කතා කරන්න තියෙන්න්නේෙ මොකද අපට ගී සතිී පන්තිය කරන්න පුළුවන්කමක් ලැකන්නේ සිගනල් ප්‍රශ්නය ලොකෝට ම පුහින්දා ඉතිය නිසා අ අපි බලාපුොරොත්වෙනවා ඒ මග හැරික් චෙටිකායි අදා අලුත්්ටිකයි උපරි මෙම කාල වෙලා වනුව නමේ හමමාර වෙනක් අපි කරන්නපුලන් උපරිමටි කතා අපි කරන්න බලාපොත්තුව තකට බහන්සි ලට මතාක් කර වෙබසයි් දෙග තාලතිී නෝ ටිය් එක තකොට මේගේ වු්ක්ක බහන්සිලට ලැබෙන් ඇතික කළ බං නිශවාස කරනවා එතකොට මේටියුට් එකට අනූත මයා ප හාම්දුරුණි ඇත අපි පන්තියන වැඩසකාහන්න කතා කරගෙන යන්නේ එතකොට මුලින්ම මෙතන ස ඕ කියලා පන්දනේ කීගස පන්ති පටන්ගන්නන්නේ හත හමාරටද හතු අද හතයි කාලට මං වෙලා දැම රෝපේට මසේට්ි කර දමන්නේ හරිස ගසා ආයකුත්මයි හමදෑම හතයි කාර පගන්න ඕ හතයි කාලටර හත මාට කලින් අපි පටන්ගන්න හදුර හරිස හරි හරි එතකොට අපි මහහාමුදුරන මන්දැන් ගේ සති ඔබහන්සරට මතක්ර තකට ටව් එකක් ්ෝ් කරන්නකොට එතන පස්සොඩ් එකක් ඉල්ලුවත් එහෙම දහරයි දහරටයි් කල්ලා ඩවන්ෝ් කරගන්න ගෙතකොට ගේ සති හාමුදුරු කීප දෙන ඔවු ස්වාමි අන්සල කහිපනමක්ම ප්‍රින්ට අවට් කරගෙනන තිබුණ එතකොට ඊට පස්සෙ කීපනම්මන්න මගින් ඒ සම්බන්දෙන් හලා තිබරුණණ එකකොට මං හිතන ැම් මේකොට ගොඩ හාම්දුරුවර ටවු් එක ප්‍රන්් කරගන ඇති කියලාහරි එතකොට මං ඒ සතතිය මුොලින්ම කතාරයම් කරුන්ට එකක් ඉතිම අදේටකම කතා කරන්න බලාපොත්තුවෙන් නෑ අපිෙිම ටවුට් එක අදාල උදාහර ටිත් එක් අප පාටමත කතා කරග යන් හාමුදුරුවුණේ ඔබහන්සේලා පිල්ලගන්නකෝ ටියවුට් එකේ හතරවිනි පිටුව කියන තවුට් එක හතර වෙනි පිටු එතොට ඒක තියෙනවා අපිට පොඩි විස්තරයක් දේලා කොලබයෝගේ කවිීන් සය නිර්මාණය ඉදිරිපත් කිරීමේ දී අංක හයක් දී තියෙන අංක කිය දීලා තියෙන ද අංක හයක් දීලා තියෙනවා එනකොට මේ අංක හයෙන් අපි කතා කරනවා පනවිනියක තමයි ගැමි ජීවිතය යොදාගන ඇත එතකොට කොල්බියෝගේ කවිීන් සය නිර්මාණ ඉදිරිපත් කන්නනකොට ැමියගේ ජීවිතය පිළිබඳව යම්ඥම් අදහස් ඔවුන්ගේ නිර්මාණ කල ඇතුළත් කලා තියෙනවා ඉට පස්ස දෙවැනි මමාතෘකාව තමයින් පි හාමුදුරනේ හරවත් වස්තු විෂයන් මගින් හරවත් වස්තු විෂයන් නිර්මාණ සඳහා යොදාගෙන ඇත. ඊළඟට ඒකට අනුමාතෘකාවක් අපි හතාගන්නව හරවත් නිර්මාණ කිවට පසේ ගොඩක් වෙලාවට තින් සමාවින්න ගොඩක් වෙලාවට ළම සංකල්ප යොදාගෙන නඇත කියන මාතෘකාවත් එෙක්ට තමයි අපිය ප්‍රධාන මාතෘුකාව විස්තර කරගන කතා කරගෙන යන් ඒක එකක්. ඊ පස් අනිත්්‍යක තමයි සමකාලීන සමාධ ගැටලු සමකාලීන සමාද ගැටලු යො දාගන ඇත එකනේ සමාජය තුල අපි ජීවත නොට දැන් අපි තින මාජ ප්‍රශක් න මේේ ඔව පෙහන්දුන මොකක්ද සර වට්ක නම්මු ගස්ස තෙවට් එක නම්මු කිවේ මේ අපි දැන් අද කතාගන ටවට්කද ස ලූතන පති සංග්‍රහය එ මේ නූතර පන්දික අපි සංගිතාය කියන පොතහ ආශරයෙන් අපි කතා කරන්නේ හරි එතකොට හරි සමකාලීන සමාද කටු ද මේ කාල පි තිී ඇත්තරම ගැටලුවක් මේ පුර්ුණණ ප්‍රශ්ාව මර ක් නැන එතකොට අන්න ඒ වගේ කොළඹ වුගේ කවරීන් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනකොට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනකොට ඒ නිර්මාණ වලට මොනවද යෝදාන ගත්ත සමාද ගැටලු අපි කතා කරන තේමාත් තුනක් ගඇට. ය මවතමයි ආර්ථික වශයෙන් ගැටු පැනගීම එකන මිනිස්සු හිම්බත්වෙලා සල්ලි තියමිනි හා ජීවිතය ලස්සන්ට යනවා සල්ලි නැතිව නුස්යා ප්‍රපාතයට ඇදවැටලා හුලියක් හොයාගෙන කුලිල් වැඩක් කරගෙන සොච්චම් මුදලක් අරගෙන තමන්ගේ ජීවිතය බොහෝ දුකසේ ගත කරන ආකාරය. එතකොට ඒ අපිට පලවිනි කාරණ විදිහටන්න පුළුවන් ආර්ථික වයෙන් ගැටලු පැන ගීම කියන මාතෘකා වෙට ඒකත් අපි තක්ම ඊඩට පස අපිටනවා පිහාමුදුරන දන්නපති පැලැන්තිය හමුවේ ැටලු පැනැගීම ධර්පති පැලන්තියෙන මෙතර දහස් කරන්නේ ගොඩක් වෙලාවට දැන් අපේ රටේ සමහර අවස්ථාවන් වල මේ වහල් සමාජයක් තිබල තියනෝනේ ගැනේ දව්වවාන්සේ හනත්ති නො බුද්ධකාලීන භාරතය එක්ටරා න්‍යය කතා කරන මත්සේ යාය කියලනෙත් තොට ලොක මාහලුවා විසින් හමවලීමම පුංචිමලුවව ඩැයගන්න එක තමයි මත්ස ය කළ ගැන එතකොට ඒ කාරණාවත් එක්ක ප්‍රධාන වශයෙන්ම අපි තේරුගත්තියහතු දේ තමයි සල්ලි තියන බලපුළුවන්කාරකන් සහිතව ඉන්න පුද්ගලයා හැමවලේම පොඩිමි නිියහව පාගලදාන එතකොට ගොඩක් විලාවට මේක එන්න මේ ගැමි සමඟතියයි වලව් පැන්තිය තර තිවිචි ගට්ටනේ තමයි අපි දැනති පැලැතියාමුවේ ගැටලු පැන නැගීවි තේමාවයි මාතෘකාවත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවෙන් තුගි නක තමයි අප හඳුන්නේ අනවබෝධයෙන් මිත්‍යා මතවල ඇයි සිටීම ඇනිස්තර මනිසු කැලයට යන්න කලින් අත්තාක් කඩලා එ කැලෙ බාර දෙවියන්ට බාර වුණා. ඉට පරස්සේ ගෙදරයි ොඩ ගර හොඳර වන හතුරනම් හෙදගෙන යන කලින් මොදකරින් සුදුරතිික ඇලක කානතියක් කොතල පඩක් පිරිහට දෙියන්ට බාර වුණා. එතකොට මේවැය තුළ අර ගැමි ජනතාව තුල යම් විශවාස ය දැන් හමුදුර ලංකාවට වටි ල ුත් පේරට. ක් දාව ිල න කියලලා ප හලති නන පරවත වන්දම ඔයගේ දේවල් පිලතින ති න්න මේ වගේ දේවල් අනවබෝධයෙන් සමහරු කරනවා. අනවබෝධය නිසාමොකද වෙන්නේ ඒගොල්ල ැඩ මිත්‍ය දෘෂික පුද්ගල බඩට පත්ලාතිමති නි මේකත් සහර කටුව ඇයි මිති්‍යයා දෘෂ්ටික වෙන්න වෙන්න මොකද වෙන්න අපි හාමුදුරනේ ඒ පුද්ගලය හම වීම සාධාරණ පැත්තට නොව අසාධාරණ පැත්තට පරන්න වැඩ අයි දහමක් ගුණ ධර්මයක් කිමටයක්ක් පුදගලක ජීවිත තු. නැති නිසා හරි ඊළඟෙන යනවා හතරවැනි කාරණාව සුලබ අත්දැකම් යොදාගෙන ඇත කියෙන මාතෘකාව සුල්ලබ අත්දැකීම් යොදදාගෙන ඇත කියෙන මතෘකා ේක අප හාමුදුරණය අපි කතා කරන තේමාවක් දෛනක රැකික්ෂක් කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීම. දෛනික රැකරක්ෂ කටයුතු පිළිබඳව ඉදිරිපත් කිරීමකිිල අපි මාතෘුකාක් කතා කරනවා. ඉඩවස් අප පස්සනය කතා කරනවා පෞද්ගලික අධදකීම් යොදාගෙන ඇයට පෞද්ගලික්දෙ පද්ගලකදක මක්කෙන දැක බහසලට පේනොතැන් අපින්තර ඩාලේ පාවිච්චි කරන කොට සමාජ මාධ්‍ය ලලා පාවිච්චිරනකොට දැගව ඉදාවේ පවග දස්ල බන්ස යිසි කළේ යනගම කොන හෙදල මිස්ු මරෙනවා තුර ඒක දක්කින මිනිස්සුන්ට ොනතරම් මානසික ඒ හිත තුල නිකං හිතට වදින අපින ශෝකක්හරක් කියලනේද එකට අන්නන්නේ වගේ අවස්ථාවක් වෙන්න ඇද්. න්නේවාගේ තකොට ජීවිතයේ ලබපු පෞද්ගලිකත්දැකීම එයා විසින්ඒයටට මහන දීල තියන ද පිස්සරුවය රචනාලයන්නන නේද මාදුරු රියාන තුරක් ආන්නේ වගේ පෞද්ගලිකව ලපනත්දැකීමට අපි කියනවා අප හාමුදුරුවනේ පෞද්ගලිකත්දැකම් කියල ඊළඟට අපි අවසානති කතා කරනවා ප්‍රධාන වශයෙන්ම අනුපාතෘකාත් තුරක් යොදාගෙන හයවැනි කාරණාව කොළඹ යුගේ කවින්සිය නිර්මාාණ ඉදිරි පත් කරනකොට පේමය බිරාව සුංගාරය යොදාගන ඇත කියන මාතෘකාව පේය බිරාව සුරුංගාරය හරි අපූරුවට ප්‍රේමේ පිබඳව වරගනා කල්ලා තියනව හරි අපපරුවට විරහ අපි කියනවා බූට් එකක් කනම කියලා සමාජී තින වච ඒකනින් නෑ දෙතකොට සුංගාරය සුංගාරාත්මක අදහස් වලින් සමහර නිර්මාණ පරිපූර්ණ වෙලා තියෙනකොට මෙන්න මේ කිය තේමා හය යට තේ සමයි අපේ හාමුදුරුවණේ මේ වෙනකොට මේ වෙනකොට කියන්නේ. දෙදස් පහළවේ අවුරුද්දේ ඉඳං දෙදස් විස් අනත්තම් දෙදස් විසිය එකනේ විවාාහග තිබුණේ එතකොට පෙවරේ හැදෙන්න්නේ එතකොට දෙද පහළවේ ඉඳන් දෙදස් විශ්ස කියන මෙට මේ කාලසීමාව තුළ විභාගේදී අහලතියන ප්‍රශ්නටික සියල්ලම එකට කැටි කරලා අපි තේම් පාවං කීපයකට කඩාගත් තොත් එහෙම ඔන්න කියන අපි කතා කරපු මන්දන් ඔය මුලින් සරහන් කරපු ඒ වාන්ටි ස්සේ මයි කතා කරන්න තිය ඒක තම එත අපැි පහදිලි කරගන්න වන් ඒ නිසා අපි මුලින් වහෙනම් වැයි වෙලාගන්න ඇතුව අප ඉස්සලම යොදාගන්න අපේ හාමුදුරුවේ ගැමි ජීවිතය යොදාගත් අුර කියන එක මේ අපි මුල්ටිකෙදා කතා කරන්න නමුත් ඒ එච්චර ලොකෝ සාර්තකත්වයක් උන්න හිති නිසායි මං ය ඇත පරක් මතක් කරේ එතකොට මේ ගැමි ජීවිතය යොදාගත්ත කියෙනකින් අදහස් කරන්නේ සමහර කබියෝ මංග නිර්මාණ හැකියාව එයාගේ ජීවිතය තුළ තිබුණ එයාල සමහර වෙලාවට බෘරතියෙන් රජයේ නිලධාරියෝ වෙන්ඩ පුළුවන් ගරුතියෙන් රජයේ නිලධාරියෙන්ඩ පුළුවන් සමහරට ගුරුවරයෙකෙන්ඩ පුළුවන් සමහර විට පරිපාලන්නට සේත්‍රෙන් නිලධාරියෙක් වඩ පුළුවන් සමහර වෙලාවට අපි ොක දැගුයි සම්මුදධි සංවල නිධාරී ග්‍රම සේවකෝ ඒය වගේ එක තනතොරු ලබපුෝ නිර්මාණකරු ඉදල තියෙනවා එතුරම් මේ ගොල මේ මේ ගොළන්ගේ රස්සාාව මේ ගොලගේ රැකියාව තැන්තැන්වලට යනේනක ඒ යනන යනේනකොට මේගොල්ලු දකිනවා ගම්වල ඉන්න මිනිස්සු ජීවත්වෙන හැටි ඒ මිනිස්ු හරිම අහිංසකයි එම නිස්සු හරිම අව්‍යාජයි ව්‍යාජනය බොරුවක්නෑ වංචාවක්නෑ ඒම නිස්සු හරිම මානසික තෘපතිියයකින් ඉන්න ඒම නිස්සුන්ගේ අල්මාරි පෙට්ටකම් පුරෝලා ලාච පුරෝලා ගොටගහරණෑ හරිම සරල තාම් ජීවිතයක් ගතකරගනාව ලඩක් දුපක් කතරනට පසි හැමදේකටම වෙන ඩෝල් පෙත්ත පෙනඩෝල් පෙත්ත කියල බිගෙන කියනෑ අසායිටිකක් අම්බල බෙව්වා තුවාලයක් වුණාම කැලේට ග පොල ටික්ත් කරන විල් කොටල තුවාල බැන්ද එතොට ඒගේ හරිම සරල ජීවිතයක්ම යකොලු ගතකරේ එතකොට අන්නන්නේම සරල ජීවිතයක් ගතකරපු මිනිස්සුගේ ජීවිත තිහා දැකපු අපේ කවිෝ. ශේෂයම කොළඹ යෝග කවියෝ තමන්ගේ නිර්මාණ සදහා අන්න හරි අපූරු ගැමිජීවිතය තුළ ්‍රසයක් වදින මිනිස්සුන්ව තමන්ගේ තේමා සඳහය නොදාගත්තා. ඒ නිසා තමයි අපි ගැමිජීතය ොදාගත් අර කිය මාතර කකා ත ද විශේෂෙන්ම තෝරගත්ත දැ ඒ එකට දාලා ප්‍රශනයක් තින ලන්නක රියටක ප හහාදරනේ තු ගනිි පිටුවේ දහ මහල වාර සේකල ර හසලට පේම තිේ ඒ මොක ප්‍රශ්ය යන් ල හාදරුව. දස් පහල හන පසේමල රත්න කුමාගම කෙරෙහි විශේෂ අවදධනය මමුගරමින් කොළඹ යෝගේ කමවි කැම ජීත ඇසුරින් කාව නිර්ණගේ නිර්මාණය බිහික ආකාරය සාකච්චාරනන්න හ විමලරත්ත කුමාරගම කරෙහි විශේෂ අවධන ොමු කරමින් කොළඹ යෝ කාී යැම ජීවිත ඇසුරින් කාවි නිර්මාණ බිහිකලාආකාරය සාකච්ච කරනවන්නනතකට කො බයෝගගේ කවින් පිඳවයා අවබෝධ ඇතුර අපට තියෙනන දෙෙර චාර ලනකට ම මේ ඔබන් ට පහැදිිළ දෙන්නා ඒක එක මතෘකාව කීට ේ තවත් අහනෝ මංගතර න්ඩ ලයින් කරලා තියෙනවා ගැමි ජීවිතය ඇසුරුවෙන් කාව්‍ය නිර්මාණ බිහි කළ ආකාරය හලා අප අනිවාරෙන් හේතු පාර්තිකව වෙනවා මේ ගැමි ජීවිතයේ උදාගන ඇත කියන පස්තුතය එමනත්ත මාතෘකාව සම්බන්ධෙන් අතා කරන්න හරි එමනම් අප හාමුතුරුවනි අපි ඒ සඳහා මුලින්ම ඔදාගත් උදාහරණය තමයි විමරත්න කුමාර ගමගේ අයියනායක. පද්ධ පන්තිය සරයකල් ලවුව නේද නෑ හඳුර දා මේ ඔ ලිව්හ අපි පද්ද කීපයක් කතාක්ටා බොහන්ස කියලිය ගතද තගේ හැවිල් විමතන්නක මාර්ගමගේ අයනා කැට ක රන ිය ගත්ත ුට ල ද ය ගතරක මන මොකද දහමර සබන්ධන ච ප හමුදුරුත්තිය නිසා හ පිනාටි හන හරි මගත වහන්සල ස්ක්‍රක පේන හරි දැ ඔන්න තන තමයි අපට කවියද ඉලතිීම කවිය තමයි බිමලගත්න කුමාරගමගේ අයනයක පද්ධ පන්තියෙන් තෝරගත්ත කවිය. య త కర ంా.

ලියග නිවස ඉවරයිස හරිදය ඔක්කොම හාමුදුරුවරු ලිගිවද ලෑස තවලියනු ආලියාගන්න අපේ හඳුරනේ හස රිසි ය ැමර කරන්න ළුවන් ප්‍රශ යක් ෑමයි න න් මාව කනුත් න් කරගන්න. ආරිස හරි එතකට විමලරත්න කුමරගම මහතාගේ කවිය ගත්තොත් එහෙම එයා කියනවා පෙහාමුදුරුවනය එයා යනවා එ ගමකට මෙයා පරිපාලන නිලධාරියෙක් කළොඹ යෝගයේ හිටපු ලස්සනම කවිියෙක් ඊට පස්සේ මේ කවියා බොහොම අපූරු නිර්මාණ රාශයයක් ඉරිපත් කරනතුර මේයාගේ ගොඩක් වෙලාවට මේ ඉදිරිපත් කරපු නිර්මාණවල මේ ගැමි පරිසය තුළ උකාාගත්ත කරු ඕන තරන් තිබිලති නොත ඒට අපිට දැන් අපිටඒට හොඳ මෝදාහරණයක් තමයි මේ විිමල්ගත්ත කුමාරගම් මහත්මාගේ අයනායක පද්ද පත්ේතුම කියනවා සංහින්ද ළඟභාරයට ඉතිරීම කෙම්මර දවසන්වල පානං සැරසීම වන අතු කඩ්ඩා ආගාසන් දෙබලක දැවටීම මානොකෙරුවත් නොකලෙමි එය ගැරහීම මෙයක් කියනවා මේ කෙම්මර දවස් වල කෙමර කියන්නේ සාමාන්‍යය අපි විශවාස කරනව බදාද සැනසුරාද කියලායි තකොට මේ මේ දවස්ස වලට මොකක්ද කරන්න. මේගොලු බාරහර වෙලා සංගිතළඟ බාරයට කිරියුතුරනු සසාමානගෝයි සමහර ගම් පලාත්වල කිරියුතුරෝන සම්ප්‍රදායි තමත් තියෙනවා. ඒස්සේ මෙකිරවා වනතු කඩා ගස් දෙ බලක දැවචීම. එතකොට දෙවි විදි සඳා මේගොල්ලු පාවිච්චි කරන ංකේත. ගස්වල් වනතු වනේ තියනෙන අ ගස්වලින් අතු කරලා ගෙන හලතමයි දෙවියන්ට යම්යම් පුදු පූජා පවත්තානේ මා නොකෙරුවත් මම කරනයක. ැයි ංක නොකරට මං නොකරුවට අංගරාහන්ඩ කියන ආනෙකදේ මටින් නැතන. ඒනද මං විවේචනයක් කරන්ඩි කියනේ ආ නේතකොට කවිය කියනවා මෙතනද මේ යොදාගත්ත දේතුළල මෙතන් යොදාගත්ත භාෂාවත්තුල අයනනායකද යෝගැ කියෙනවා ඉට පස්සේ රනාතු කඩාගෙනනාව කියනවා කෙම්මුරු දවස්වල බාරහර පුද පූජ කිරිතරීම සිද්ධගර කියනතුර මේ ප හාන්දුරුවන ගමිජන ජීවිතය තුළින් උකාහ ගත්තදේවල තිය නිසා විශේෂම පහන්සේලා. කියන්න ඕනේ මේකම දැදත් ඇැව පහන්තුරන මේකම පානන් කරටවන් ගොඩදසර කියලා ඒකන මං මේ කියන්නේ මං මේ බහන්සරට යම් උදවක් කරන්නන්නේ අවුදු පහේ ප්‍රශ්පත්තරට අරගන ඒ පශ්පත්තව හලා තින තේමාලට ගැලපිට උදාහරන්ටිතම අපි මුල්ම කතා කරන්න ඊට පස අපි අනවාන කළ කර මොයිටිකත්තක් යනකොට ොම තික මටි අපි කර ගයවත්ත එෙම අපිට යම්මට්ටමකට එන පුලුවන් කියන විවාසක තියාගන්න. ඊලට අනිත්තක තමයි මේටික පසුව කරලා අනිකත් පද්්‍යපන්තිය දිහා සම්පූර්ණයෙන් අවධානය යොමු නොකරයි යොමු කරන්නඇතු න්න පාන වාය කර ම් කර තු පි හම්ි කාලාල වෙලාලත් එක් මං පර ත්සා කරන බහසල එකක පද්්‍ය පන්තික සල්ලම කොහම රරික්ට කතා කර ේ කියෙලා හිට කලින් තමයි මේ වැඩේ කරග යන්නන්නේ ඉතිය නිසා එකත් මං ොහම ආදරෙන් ගෞරුව ත ම තක්රනො ප හඳරුනේ හරි ඊලකට අපි තෝරගන්නවා අපේ දෙවනි කවයා කවද අපේ හාදුන්නේ එන්නෝට අන්න හරි ැපියල් තෙන්නකෝ ඔව රැපියල් තෙන්නකෝන්ගේ හැරිල්ල පද්ධ පන්තිය ඒකත් පරිම ලස්සන පද්ධ පන්තිය අපි එක කරරිියයට ඉස්සල්ලම කිගිමකෝ හරි ඔන්න දැන් ඔබන්සලට කවිිය පේරවනේ කවි දෙකක් ඇතියොත්ත නෑ කවි දෙකම ලියගම

දැම් මේ මේක හරිම ලස්සන කරවත්තිෙන එක ගෑලු කෙනෙක් න්නවා මේ ගෑනු කෙනරි හිටියා කව කියන විටර ලස්සන කොකුලේ කු හිිය කුලගල වගේ කුකුල එක් හිටිය ඉතින් දැම් මේ කුකුල බොහො ආතරයෙන් බලාගත්තා අනේ දෙන එකතා බලට මේ කුකුට න කුකුල නෑ කොකුලට විච්ච දෙයක් නෑ කොකුල දයා කුකුලගේ කරවල ඒවත් නෑ හොයාගන්න ඉට පස් දැන් ඉතින් මේ කුකුලා ඔය න ොහය දින නෑ හම්බෙ නෑ එතකොට මේ ගැමියන්ගේ විශවාසයක් තිබුණා හැම දේම දේව සංකල්පයනූ සිද්ධවෙන යි ජදකාලේ මාර්ත්‍යට පඩිය දුව නොකට නොනෑරනෝ පේනයක් බල මාත්‍යට මේ පර මොකද පරිිය අද න කකිලබන්න ඒහෙම දවත්වන මනිසුත් ති නොප හඳු එහම දීවත්තෙන මිනිසුත් නට මෙමැනක කියන්නේ ගැමි දර්ජීවිතය තුළ තියෙන අසරන කම කියන්න කෙනෙක් නෑ පොලිසියන් ක කියයක් දාන්න පුළුවන් මත මයි කකුල ැනු ඇට දන්නා ඒ ඉච්චර ගැලපෙන් නෑන දාන්න පුළුවන් එට ගැලපෙන් නෑනේ ඒනිසා මේයාමකරන මේ කාතාව පිහතුරනේ පණඩුක් කරන ගල ගට න ගමතින නාග නාබෝධිය මේ නාබෝධී අඩිගෘහිත වෙලා ඉන්නවු යම් දෙවියක් යම් දේව සංකල්පයක් පිළිබඳවගම මනිස්්‍රුම විශවාසයක් ති මේ විශ්වාස තෙක්ක. ෑැනගනට ලොකු ශක්තියක්ට වෙනවා. මෙ මොකද කරන්නේ ගේම් ප්‍රාර්ථනාවක් කරනවා.කාරද ප්‍රාර්ථනාවක් කරන්න මෙමන තන් කනලාවක් කරන්නේ කාමවිෙනුවෙන්ද නාගාගාවවට ගෙල්ල කතරාගම දෙවීරෝ වෙනුවෙන් ඉස්කන්ද කුමාරය වෙනුවෙන් මොකද කිරුවේ දුරාද බිඳ ලද හෙදඳ කඳ දෙවරද සාමිනේ. දුර්ජනයාගේ දුරජනයාගේ ආක්‍රමණය බිඳපුූ ඒගේ තේදස් කඳකින් බුල ෝපපු ඔබවහන්සේ වෙනුවෙන් තමයි මං මේේදේ කරන්න හවරු වෙනුවෙන්ද කඳදේ ුරන්ද කතරගම දෙවහාදුර වෙනුවෙන් තමයි මේදේ කරන්න එටකොට හාමුදුනේ මෙතන රැපියල් දෙෙන්නකෝොන් මහත්මය අපෝර සංකල්පයා අපෝ තේමාවක් යොදාගෙන මේ පද්‍යපන්තිය තුළ ගැමයාගේ ජීවිතය තුල තින අසරභාව හරි පූරු අපි ඉදිරි පපත් කල න ැන් පලිකවෙන් කියෙම අතරගමට රහුණු රටේ හිංගාකකා ලබනැවිටේ පයින්මගෝස ඇවිදවටේ පොලවවුලා නලල්ලටේ අතරගමට රහුණු රටේ රහුණු රටේ තමයි කතර ගම තියෙන්නේ ර්ිට මායක ලංකා කොටතුු ිස් ල බල දීම හිංගාකා ලබනවිටේ යින්ොස් ඇවිද වටේ පොල වැැවුලානලල් ලඇටේ මොකද මේ කියන්නේ මෙයා කියවා අතරගම දෙයනේ ඔබව වහන්සේට කියන්නේ නමේ රුණු රාජ්‍ය පුරාම ඇවිදිනවා ඇවිදලා වන් සම්මාදය නක් ස්්‍රර අපට මතකැ හන්ද්‍රිය අපිපඩිකාලෙත්ත දුර පන්සල්ලට කටය පින් කමත් තියනකට ඇැත්තන් පින්ගමක් කරගන්නා අමාරු විච්ච යම් පවුලක කෙනෙක් කර පුංචි මාරිපෙත්තිියක සිවරක් චීවරයක් එම ඇත්තම් අට පිඩි කරක් ඇතැම්පත් කළ ගයක් ගයක් ගන සමාදන්වෙන්න යනවා අට පින්කන් කාලට පින්කත්තින කාලට සාමානය ෙනවා එතකට මේ කාන්තාව ප්‍රද්ධ කියන්නේ කරැමද ුගාවට කියල්ලකි නොම් ම දෙවියන්ට පඳරු පූතාා කරන් දෙවියන් වෙනුවෙන් පූජාකිරීම සතා පඩුරු ඔොයා ගන්නේ මේ මුළු රහුණු රට ප්‍රාම හිඳා කාලා ඊට පස් එකන පයිම්ම ගොස් ඇවිද වටේ මේ හැම තැමයන් මගේ මේ කකු දෙකින් තරන් බහන්සේට ම භක්තිවන්තයි පොලවැැවුල නලල් ඇටේ. මගේ මෙ නලලේ ඇටේ පෑදිනකම්මං මොකද කරන්නේ ඔවහන්සේ ඉචසරට ඇවිදිල්ල බවහන්තේ වෙනුවෙන් මම යයාදිනෝ ම යෙදිනියයක් බවට පත් නාට බානතුර ගැම ජවිතය තුළ තියන අසරන භාවේ දැමි ජීතය ක පිස්සරට කතා කරන තම අතතුෘකා කකිීපයකටමි දැනටොල විතාගම ගැමිජන ජීවිතය තුළ තියන විශ්වාසය. ම න්න ලුවන් හඳදරන ැම ජන විතතුලති අසරන බාාව ආන ඒන තේවා ඔසේ කතරන්න පුළ හරි ලස්සන කගවියක් තමයි පද්‍ය පන්තියක් තම ැියල් ෙන කො හමගේ හැල්ල ඉල වෙෙනිි කවියන් කියනවා මෙයා පොදුවක් කිරනදියන්ට ඔබෝහන්තේ මගේ මේ කුකුලා හොරකංකල්ප්‍රකාට එන හතම කොහමරරි වදර දුන්න හතක්න්නයි නම් පහක් කර වදර දුන්න මන්දේනව පඩිතෑග මොකද කියන්නේ. රණින් කොකුලොරුවක් පපුදමි රිදෙන් බිජු අටක් පෝදමි රන්දුනුහි දෙකක් පපුදමි රුවටරිද රුවක් පපුදමි කියනවා ඇතරම අප කළලා හිටතුන මේ උන්ට මොංගද කියලා අපේ වචන කිෝ ඇයි දැන් කුකලෙක් ගන්න සලි නෑ නැතිවිච්ච කුකුලගන්න හොයාගන්න ක්‍රමයක් නෑ හැබැයි දෙදියන්ට ප පොරොන්දනො වවාහසර රත්තර ලේ කුලරපයක් හතර පූජකර. ඒ තරක් මේ රිදීවලින් බිත්තර හර පූජ කරන ඒ විතරක්න මේ රත්තරං වලින් දුනු තල මහතදර පූල කරනවා ඒ විතරක්න මේ වාදක රෝපෙට රෝපයක් මංහද නොමොනවයිද රිදීවලින් ඕන් බානිතට ගැමියාගේ ජීවිතය තුළ තියෙන අහිංසටකම අසරණකම බැගෑ පත් ගතිය වේදනාත්මක රූපයෙන් හරි අපපුූර ඉදිරිපත් කරන පද්්‍යපන්තියක්ටමය පිහාමුදුරණි මේ කියන රැපියල් තෙන්නකෝඩ මහත්මයාගේ හැරිල්ල කියන පද්්‍ය පන්තිය හරි ඊලඟට අප කතා කරන්න බලපපුොරොත්තුවර අපේ ඔබන්දරට පැදදිර පටම කරග ඇති පුනුවර ගැටලත් හන්න ඊට පස්සේ අපිට හම්බේන ඔන්න දැන් අන්තුර අපේ දුක නිවා කාගේෙ අප හාමුදුරනේ පද්‍ය පන්තිය ගුණදා සමරසය කරග ගුණදා සමරසය කරයන්ගේ අඳුර අපේ දුක නිවා පදි පති ඔබහන්සල අනිවාමේ පද්‍ය පන්ති ම් මතක තියාගන්නට අතවරයත්තක නම් මත දයාගන්න ඒ එක ංගතන ගුණදා සම්ප්‍රසේකරගේ අඳුර අපේ දුකනිවාවි කියන පද්ධිපන්තිය නම සහ රචකයාගේ නම කියන දෙක මං වහසට ොන දීල දන නිවාරය එක ගැන අවධානය උමුම් කරන්න ඕන නිසාහරි. එතකොට එතන අපි තින පුජුධාරනයක් ගන්න මෙ මේ දියට. මෙතන කියනවා උද්දේ හිටන් අව්කටන්ට උඹවතයන්ම ඩෙව්ුවට උබේහිතට අමාරු දැයි. යා පංකෝ දැන්වත් මට කරුමේ තමයි පලි සංදන්නේ අපගේ මේ විදිහට බුදුහාමුදුරුවෝ කිරුවේ ඒක තමයි දු කනිවන්ට එතකොට ං ස්තරය හවබන්ස ලෙස්සල මොකල යාගන්නක අපේ ආදුනේ මෙතර පොඩි වෙන්සක් කර කරන්න මෙතන මේ උදේ හිටන් අවතට්ටේ උබව ගියන්න නෙමේ ඔඋබව තියන් හොඳේ තියන්නේෙන්නේ Thank you. ने सर अभी हरी सर हर हाँ, 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 नहीं प्या हाँ, को हरी हाँ, आ हाँ, ගුණදා සමරසය කර මහත්තයා හරි අපරු නිර්මාණයයක් කපට ඉරිපාත් කරනාව මේ අඳුර අපේ දුකනිවාාවේ කියලා එතකොට මේ කරත්ත කරුව එක් ස හා ඒහරත්තේ අරගනය ගොනා අතරතියෙන අභියෝජනීය සම්බගතාවය කවුන් දෙදෙන විඳෙන දුක පිළිබඳව හරි අපරු සංකල්පනාවක් ෙදිරිපාත් කලා ර් නෙක ොහම සන පදි පන්තියක්කම හමදුරුව දර පද ප එතට මේ පන්තිය තුලින් වස්තුූ විෂේ කරගන තියෙන්නේ කරත්තකරගේ ගෙහමැත්තන් ගැල්කරුවයකුගේ ජීවිත කතාවක්. එත මෙයාගේ එකම් ප්‍රාර්ථනාව ඉතින් බාධතිකම් ප්‍රාර්ථනාව මෙ බලාපොරොත්තුන හැමදාම රෑවෙන්න කොයි වෙලාවිදි කියලා අත කාරය වැටෙන්නේ කොයි වෙලාවිදි කල ඇයි මෙයා උුදේ න්ද මහන්සේවා පොල්ලයාදවා ඉට පස්ස පොල්ලදිනවා ඉට පස්සේ වී අදිනවා මේ කරත්්‍ය දාලා ඉති මේ අනහරි දුකයි මේ ගොනාගන ඒ ගොනාා වි දුක මෙයාර පුදවා කාරවිති වේදනාවත්තිී එට මෙත් බලාපොරොත්වෙන්න කොයි වෙලාවෙද මේ කට්ටි එකට මේ දෙන්නත් එක් කොයිවෙලා වෙත ෙදරට යන්න කියලා තියනිසා මෙයා කල්පටනා කරම මේ ගොල්ලන්ගේ දුක නිවන්නඇයාලගේ දුක නැති කරන්න ප්‍රධාන වශයෙන් හේ මෙත් මොකවත් මේ අන්දකාරය කියන එක තමයි කියල තමයි මේ කවයා මෙතැදි එකන මේ ගැල්කරුවු ඒක හිතනවා කියලා කවිය මෙතද අපිට පහදිි කළ ඉදිරිපත් කල තිල තිෙන. ඒ නිසා ගැමිජන ජීවිතය තුළ තියෙන අපුරු සුන්දරත්වයා ගැන මේමනිසුන්ි ජවිතවල තියෙන නිරුවි්‍යාද ගටය ආන්කාරගමක් නෑල් උපකමක් නෑ මහන්තත්වයක් නෑ අද උදේ හම්ප කරගත්තා ඒක තුලින් අදදස තුල කෑවා ආ ෙට උදේ වැට ගියොත්තමයි හෙත ක්ඩවේ නිසා බොහෝම සනල ජීවිතයත්තම ගල ගතකර නිසා යමියගේ ජනදීවිතේ තුළ මේ කරත්තකාරගේ කතාව තුලින් හරි අපපරු සන්දරත්යක් වචකයාට ඉදිරි පත් කලතිනට ඒ තමයි අපිමතද පොදහනම සේම කතාරන්න තට මංවය කියන කතන්දරව ඔහන්සල වැදත්ය දේවල් ය න පල් හර ික් වැඩ පරති ල ය ො හරි පොිෂෝට නොට දාගත්තර කමන්න ම ිය තර නගත්තට කවිය යොදන්නනනි කොහොති පි දන්නන්නේන ඇදි ඒසා විාර ඉස්සරහත් ස්්‍රක්ය පලියන්නේ එතකොට අපි ඒකට හොඳද සූදානමක් කෙනනවා මංව කියන කරුණුුව ප්‍රධානක කඩු වහසලට අ වශසන යටන් ලියාගන්න පුළුවන් ෙට යවත ඉද තිල ති එකට පිහන්දරන මයාවෙෙත ධර්මාණකූල විවරණයක් සපයනවා තැන් මේ ලෝකේ තියෙන දුක පිළිබඳව සැබෑමතත් පිලිකර අපේ බදු හාමුදුරුවන් එතකොට කවිය කියන මෙ එහෙම උදේ හිටන් අවකට්ටේ උඹවතියන් මැඩවුවට උඹේ හිතට අමාරදයි කියාපකෝ දැන්වත්මට සමගේ ආදරණීය ගොනාෙනම කලු යමන් කළු එක දරයාන කියලම ආමත් විස්සලම කවී පරන්නට එතකොට මෙයා කියනවා උතේ ඉන්නම් මංගෝ අවුවි කියයලා මැඩවුවට මඩවන කලිකෙන් අපි කිය යෝහොම් මටවන්න නිපායිති ඒන්නේ පුළුවන් තරම් වර්ද දෙනවා පුළුවන් තර පත දෙනවා ය ඔ වහන්සල දැකලඇතිවේ මේ වර්තමානය න නෑ ඔය පහුගේ කාල ස්රණන් තිෙබනොවේ මේ ලාම්පුතය අදිිනින්න ගෝන් කරත්. ඉටං පොහොමර ඒ සංකල්පය වෙනස් වන පින්සිද්ධ වෙන්න කියා ඊට පසේ තම ලෑමාස්්‍රේ අත්්‍යඇක්ටදේ ඕග තමයි ගෙනියන් ඉතිය නිසා එතකන් ගිච්චේ ගොම් කරත්තක හ එතකට අප මේ හඳුරනේ මෙන්න මේ විදිට මැඩවුවට පස්සේ. උඹේ හිතට අමාරු දැයි කියා පංකො දවත් මට. එවස හනවනේ තින් මම මේ දේල් කරනය බටයි මටයි මොනහරි කියා හරරි හොයාගෙන දවේ හම්බ කරගන්නන්නේ ොට මොහ වල න ති ොහම ොලුවත් ද. මේ කරත්තකරවාහනෝ කරම තමයි පලිසන් දෙන්නේ අපගේ මේ විදිහටකකොට කරුම ගේක ගනාට විතරක් ද නෑ උබේ කරමට මයි මා දුක්කි ින් කෙලා වෙන බල එත ොනතරම් අ ියෝධනයේ ැඩවාක්ව නිර්මාණය කලති කියලලා ඇයි කරම තමයි පලිසන් දෙන්නේ අපගේ මේ හයටකොට මේ දිහට මේ පලිසන් දෙන්න අපි දෙන්නගම කරුම්බ උඹ ගියාත්ේ මගේ නාය කාරෙක්කෙන් නැති ඒකයි මේ තර ඔබෝ හැටි දුක්කින් දෙන්නේ ද මුදරුව කිව ඒක තමයි දකඩවන්න ඒක බද හාමුදුරුව පහැදිරි කළේද සනාකරේකාවර දස දුක නිවන්ඩෝනි කලෙ උබත් මේ සසාර ගමන මනුසාත්මයක් බල උ මේ සංසාර ගමන එතරවෙන් උත්හර පන් කියන නව තමයි කවිය අරකාරණාව කියනන්නේ නිසා පහන්දරුවෙන් ගැමි ජන ජීවිතය තුළ යන නිර්යාාට ගතිය ජම න ජවිතය තුළති අහිං සකම හරි අපූරුට රච්චකයා මේ පත්ධ පන්තිය තුළින් අපිට ඉදි පත් කරලා තියනවා ් එත වඩ පහුන අප කියයනවා හතරවිනි හිස්තැන වෙසට හරිනක පැදිරී ගැතුරුවන්නේ ෑනනි මුණහ පසන්තිරන හන්ට ඕව පැහැබනේරිස හරි නේද හරි හරි එතට පිස්තර වනි පද්ි පන්තික කතාග නොකක්ද හතරනි පද්දිි පන්තය කෝනිිකාරු පුුවන් පතරගේ ලැච්ච මේගේ සුතුවිල්ල පද්ධි පන්තිී අන්න හරි බොහෝොමෝදයි මොනිකාරුවන් පතිරණගේ ලෙච්චමීගේ සිතුවිල්ල පද්්‍ය පන්තිය. එතකොට මොනිකාරුවන් පතිරණ කියලා කියන්නේ කොළඹියෝග නිදහස්ව නිදහස් එකන්නේ නිදහස් කවයුගේ ජිතය බාගේ නියෝජනය කරපු කිවින්දයක් තමයි මොනිකාරුවන් පතිරණ කියලා කියන තකොට යත් ගොඩක් කියලාවට ඔය සමාතය කැටුලූ පුද්ගලිකත්ද දෙක මය වගේ දේවල්තමයි ගොඩක් වෙලාවරමයා නිර්මාණය කරන්න. එතකල අප හාන්දුරුවේ අපි යනම එක උදාහරණයට මෙ මේ විදි හැට හරි ඔය කවි ස්සල්ලමල ියයාගන්නකුවිතන ලෙච්ච මීගේ ලෙච්චීගී කියරවෙදිගතිී ස ඔව අපේ හඳුනේ ස මොනිකාරුවන් පතිරනගේ ලෙච්චමීගේ සිතු විල්ලක් පද්්‍ය පන්තින් ෙස එහෙම අපේ හඳුනේ මොනිකාරුවන් පතිරණගේ ලෙච්චමීගේ සිතු විල්ලක් පද්ධ පන්තිය අපිී ලීවරේස හරිතාව ලීන අපය හාමුදුරුවරින්වාදහෝස හරි ිය ගැනකෝ හරිස ස හරි අපේ හඳනේ එතකොට මේ ගොඩක් වෙලාවට වතුකරේ ජනතාව වතුකරේ ජනතාව ගොඩක් වෙලාවර කරන නොහැකියාව තමයි තේදළු නිර්ණ එක එතක තේදලනු නිරට කාන්තාවට සම්බන්ධෙන් ඔය සමාජයේ විවාහර වන වචනයක් තමයි මොකදද ලෙච්චමී හර ලස්සන සිින්දදුුවක් තියීම ප්‍රනීශිල්ලමහත්යකි මතකයිද නැ දේකෝඩේ පිටේ බැඳන් ලුම එනවා කන්දවඩින් හුඟ කලෙකට පස්සෙ දැක්කේ ලෙච්චමී හලතියනව හර ලස්සන සිංදුවක් එතකොට පැහඳුනේ මේ ලෙච්චමී කියන සංකේතය තුළින් ඉදිරිපත් වෙන්නේ ෙදල ෙල කාතාව හ ම විස්තර කරන පද පතේ දර ට ව තුර ට හම තුර ර ර පොටි නොට දන්න නැ ක්් ේකල ගේ ඇතරේ දල් කරට ගෑනු කෙනකට දල් කරන ගැනිය එතකොට මෙයාල ගොඩක් වෙලාවට චච දල තමයි වැර සච්චම් මුදලකට ප්‍රමාණවත් මුදල එගුලන්ට ලැබින්නේෑ සහර වෙලාට කටන්නන ේදළ ිලෝග න්තම මේ ලට ට පම්බ තේදලු කිලෙකට පුංච දල පම්බ එතට මෙතරම මේ පොනිකාරුවන් පතිරන දනවා එක තේදරු නිෙරන ලේච්චම ඉගෙන එක කාන්තාවක් බංගලලා වත්ය දළුටි කරර ක කලා නිසරහට යද්දී එක දැක නවති වා මෙඇතර බලා මෙ අතෙරින් යහර යන්නට කකුල් දෙකට වාරුනේ කකුල් දෙකට කිසිීම ශක්තියක් නෑ මෙයාටයන් මේක දකිනවා මොනික රුවන් පත්තිරෙන කිවිද නිදහස් කිවිදිය එයාල හරිපර පති පන්ති මේක මුූලික් කරගද ලෙච්ච මේ ගේ ස්කවිල්ල ඇයි මේයා ඉතරින් හට අය නැති අපි කියනවා කිමිදී කියනවා මෙයා ලු පහ රණය කුරා අපේ හඳුරණේ ලච්චමීද දළුකරන වත්තේ මොනවත්යද බංගලාවත්තේ මේ බංගලාවත්තේ හිටපු ලොකු මහත්ත්‍ය ආතින් මේ ලෙච්චමි දූෂණය වෙන මේ බගලාත්තේ හිටපු ලොක මාත තේ ලච්ම මේ දූෂනෙන ල්මේ කුසේ දරුවෙක් හැදනවා සාතක් නති දරුවෙක් හදරෙන අව තාතක දරුවේ ක අපට ප වත්රක එඒහමනි සමාජය කියන් හැබයි එහෙමෙන්ට බෑන එනම් පාතිකොයි පරින්නක කාලගනි සමාජය හරතැංවල ඒහ ප්‍රස්්ටලට සි මෙ මේ අසරනකම හමුවේ ලච්මී තමන්ගේ හිතේයන දුක වේදනාව ඇස්සලින් කගඳුරලින් පි කරන මෙයා කිසිම වෙලාවක මේකට ්‍රියාමාර්ගයක් ගන්න කියීනෑ ඇයි බංගලාවත් තීති අපේ හාමුදුරනේ දනපතියෝ ධනපතින්ට යුත්තු කතා කරන්න ග යුත්තේම තේ දල්කඩි වීසිි කල්ල පලෙන් ගැන කෙළ එලෝ ඒො උත් පක ධනපතිකගේ පිහිටෙන් තමයි ඉදාවේලේයන්තන් හම් කර ගන්න එනිසා එ් ලගේ සමාජයේතුල හරි ලස්සන හරි දුක්්බර හරි අහින්සක හරි ශෝකකාන්ත ඕන තරන්ති කිවින් දිය කියනවා මෙින මෙහෙම දෙයක් සීතලමීදුම අතරින් පියවරමනිමින්නනවා වතුයා කඳුමුදුනේ දළුනෙලමින් නවීදිනවා එ මේ සීතලයි අපි තර රලි පැති කියලා ඔ හැටන්න පැත්ත කල මු පට්ට සීතලයි සුපිරි මීතුමක්තියවා එරි මේමස්සේ මේ දළුකට කටා යනකොට වතිවා හඳුපුුරේ දළු ෙලන්නලා එයනකොට කඳුරව් මේ යන්නෑගාමයනේ වතුමායිම හමුවෙනවා වතමහයි හම්බුණා. මායිමඟ තේපන්දූරේදිී දෑත දේපාය නවතිනවා දළටි කඩන්න හිතෙ නෑ එතින හට යන්න හිතෙ නෑ. ත කරත් තු ලාපේ හඳර ඳු කීතේ ති අහිංසැක්කම කියගන්න තේරෙන්නේ පංගලා අත්තේ මාත්‍යයා අ දව ඉපති ච්චි දරවා මරල හෝ මෙරල හෝර වලලන්නේ ඔය තේ පඳුරයාට ජීවිතයේ තියෙන දුක්කිත පාාවේට් තමන්ගේ ජීවිතයේ පුදන්න සිද්ධ වෙනවා මෙන්න මේ අයියට එන්න මේ අයියට එනනි හට සිදව ේවාලගෙනැ කවරුවත් හොයන්න ලලාන ද කියන්න කෙනෙක් නෑ දාන්න පුළන් උපරරිමතනය තමයි වයි්‍යාව අපේ සිංහල වචනයෙන් කූත් වේශගෑනී ඔක පි කියන් එතකොට මේ අට එතරින් හට අන්ඩ හිතෙන් නැතියි ළමයගේ සෝහන මෙතත මේ පාග නිස්රහ දලුටිකටයන්න හිතන ඒ යාට න් න්නේ ඒ මෙයා එතනින් දම් මෙයාගේ හිතේ කැකෑරණ සිද්ධිය මෙයාගේ හිතේ නලියන දී මෙයාගේ හිතේ පිළි ැව්දිනදී මෙයා ප්‍රකාශ කරනවා මංගේ අවසසාන කව කියන්න ප හදන පද්ධපති අපි කතරන්න එඇතිනි සාදෙන්. මංගලාවේ දෝරටු සතිෙන් ලැයි මේකාම්බර සියයට කදුුයාෙන් වතුයායට හෙල්ඇටීෙන් තැනී පෝලෝවට බංගාවෙන් මහාමූහුදදට ඉන්නපීටට ඇසේන ලෙස්සටට කියන් පුතේ පැමිණිල්ලක් එදානුබට වූ අර්දට කඳය මුදර දම් ෑගහ කියපල්න්නු හැමෝට හන්ඩ බංලාේ දුරටවලින් ඇතුකට ගිසි ලයින්් ලෙච්ච මීල ජීවත්තනේ ලයින් කාමර වල ලයින් කාමරට කියන්න පැහසර එකක් දිගටම තියනවා නම ආ ද ට ජ ද එ පොට ොරත් රපට දරත් හම ම කියන්න මේ හැමෝර මැහෙන කෑකාල කීපා ඩංගාව මහමුදත ඉග පිට දැසන ලෙසට මුල් ලෝකේයටටම හන කියන්න ඕොකද කිය පුතේ පැමණ ලක් තානුමට වරට අතු උඹම පපුළුවේ මිහි දංගලලා ඉන්න මමේ තේ පර යාට හැගිලායින්නේ බට ම සාන ක් ද ච්ේෙසා. කැගහන්න ැපති හෙමනොත් මගේ රන ති න අසරනකම හරි අපූරුවට තේදළු නිෙලන කාන්තාවක් තුළින් අවවියාරෝපනය කළල අිය උපයෝගී කරගන ති ඒේසා අපිතාර නො ා තද ප්‍රධාන වශයෙන්ම තේදලු නිෙලන කාන්තාවකරගේ ජීවිත ලමීගේ සිතුවිල්ලක් මොනි රුවන් පතිරන කිවිදියගේ ලේමීගේ සිතුවිල්ල පද්‍ය පන්තිය තුළින් හත හට ලක් කරන කොට ැම ජීවිතයට හොමද කා ගන්නේ මෙයා. ගෘතියෙන් තේදලු නින කාතාවක් එතකට සුපිරි පැලයින්තයේ ජීවතම නිසු. තේදරු නිලන්න යන්න කුලිර දාලතමය කරන්නේ ේ සා ත දි පැහදිල තේරු ගන්න ව දත්තම ගද ගම කාතාවත්තමයි ලෙච්චමී හැන්ක ෙනිසාිට උදහරනතට ගාව ගන්න පුළලන්කවමට රමන් හිතන බහන්සලට පැහදිලි ඇතිකෙල් හරි අප යනවා පහදුරුණේ පස්වෙන්නේ පස් පස් වෙනම අතුගන පත්වන්තයට මකදම නම. මේ ඔබහන්සරගාව මේ අච්චිපොත තියනව නේද මුතර පද්ධකාම සංහිතාවත් තිීනවා නේද ආහරි අපේ නවපේ හාදුරනේ නන්දර වීර සිංහගේ වලවුට වැසියවිත් කියන පද්ධ පන්තිී අපි තොරගන්න පද්ධයට හරි ඉන්න මං ඉස්කිනිික සාාකරනකා රි ඔන්න කවිය ඔය දා දස දිගින් වැඩි නේදස එන්න ඕනි කොතරට පන්දරනේ පල වැඩි එ ආඔව මෙෙන්ට මෙතන බෝහ මිස්තූති අන්නේ මනවාරි පොඩි ටයිපන් මි්ටේක්කයක් තිරන් පෙන්න්නන්න ඒකයි මහවර පොත තියෙන හඩු කියලා එදා දස දිගින් සුළල් ගටත වැස්සු දොරින්න ඇතුළු වේ ගැමිදනන්ගේ වේදනා මහුණ වලව් වේ වියකසින් මිඩියී රිසි සේ හාන් ගොල් පුතුන් මට නාන්නට මටත් අත වන්නන දස්ස දිිගින්න නෑ දස අපේ හඳුනේ ඔවු දස දිගිට ම හයිලේ කළ න එකයි ඔවු දස සිගින් ෙේ දස දිගින් හොඳේ දස දිිගගින් දස දිගින් වැඩි සුළකට ඔවු එක්ද මේ තියනෙ එදා දස දිිගන් සුළකට ඇද වැස්ට තුූරීන දස දිගින් වැඩි කියන ගල්ලක්ෙන් නොඩිස හරි 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 හ එදා ඕන්න ප පලි පෙළිමං කියනකටහගන යාගන්නටකෝ නතගේ ගැටලුවක්කේ බෝපික හන්සර ප එදා දස දිගින් වැඩි එදා දස දිගින් වැඩි සුලගෙටද වැසු දොරීන සුළඟටද වැසු දොරින අනික්්ටික අපේේ හරි අප හාරන ඉටි ගැටලුවන් නෑ එටි කෙහෙම ලියාගන්න හරිස රිසරිස ලියගේ නිවර්ස හරි අපේ හදුනේ හරි එතකොට මේ මෙතන තියෙනවා පොටි කතන්දරයක් කියන්න මේ වලව්ුවට වැසි ඇවි නන්දර වීරසිංහගේ විීරසිංහ හන්ගේ ඒක අප හහාන්දුරුණේ ගොඩක් පෙලාවරත මේ දනපති පැලැන්තිය හමුවේ දුගියා අසරන වෙන එතකොට වැඩවසන් සමාජය තුළ තිබච්ච සංකල්පයක්නයෝක එකන තියෙන මි හැමවලේ නැතිමනිියාව බංකොලොත් කල්ලාඌ කබලින් ගැන ගහෙන් වැඩිමිනිහට ගුණා ඇනුලා ඒ ගුණනා ඇන්නපු මිනිියාව කබලට දාළ ව ලිපදානම් ඒ ඒ වගේ ක්‍රමයක් තම ඒකාල තිබිලති එතකොට සාමාන්‍යෙන්ද ඔබහන්සලා අදදේදය කලති නො බැද්දේකක් බැඩ්දේගම ගමේ ආරච්චිට ම නි හ ද රගත් ේ ිදගේ චරිතිය හොද මහරය ගෙනත් දෙෙනවා දම යනිෙ පිනිස් සුත්තම වාර්දය හදාගත්තවන් ටක්කාලා අග්‍ර කොටස ගෙනත් දෙ එතු ඒකමයි ඩවසන් ස්‍රමාජයේ තුළති විච්ච රදල පැන්දී ගතිය දනපති ධර්යනම රදල යින්ට මේ හැමදීම ගෙනත් දෙෙන රදලටෝවනනි විදිට තමයි සාන මිනිස්සු ජීවත්ත. ට සාමානය දැන් වලවෝට යනකොට සමහලට දොර ඔවහදුනේ රදදලයව කියන්නේ මේ රෙදි හෝදන කට්යන්නේ ඒ රජකවනේ ්‍රද්ධලය කියල කියන්නේ ධනපති පැලන්තියේ ජීවත්තන පිනිසුන්ද රද්දල ත යන්න ලයන් හරි බොහමද පසතින වහන්ඩ හරි හාමුදුරනේ හරි එතකොට මේ රදල පැලන්ති ජීවතේ මේස්සුන්ගේ වලවෝට යනකොට ඇතුළට යන්දය පිට. ල උස්වයක්ක්යනොට පින්න පත් පින්න පැත්ත පහ පිළිබල දින පැත්තම පින්න පැත්ක අපිකිවල ස්තරා පිළිබල් දින්නඒ අසමපනයි එතකොට පිට පස පැත් හලතමයි හුසේ පත්වයන්නේ යාට යන්න සීමවක්තියන සාමාන්‍ය මිනිසුන්ට ඒ තරම්ම ලොකු පෙසර එක මේ ද පැ තිව ල ැන ප පැ සා දීල. ම ති එතකොට අමා හරි අමානු සීය කූර දිට සමහරව තිබිලතිනවා දැංගර ඔය එකවලවක් තිබිලති නො ඒ කමේහගැන වැඩිවිියට පත්වන ගෑනු දරෝපවා ඒ වලාව එක්කන්ුවෝන් පළමු මදු සමය ගත කරන්න. ඉති බලන්න මන තරන් මක්ුින මහ ුජීත සමාද ක්‍රම අපේට ඉස්සර තිබිලතින ක සහර තැන්වර ආණඩ බාන්න එතකොට බැගවත්තෑමොකත කරන්න. නි ද ල වල්දරව බච්ලාා පි ල හල ල ඒ වගේ නොකරන්න වැර දෙයක් නෑමේ මිනිසුත් ඒවගේ හරි මහම දුෘෂ්ට දේවල් සමහලාට වෙලාතින එතකට මෙතනද මේ අපි පැදිලි කරගන්නේ අවසානයේදී හොක දෙබන්නේ එදා දස දිකින් වැඩි සුළගටද වැැසු දොරන ඇතුළු වේ ගැමි දනන්ගේ වේදනමහුණ ඉදා ගම මිනිසුන්ට වලා විදුරුවවල් හලතිබන ො හලා තිබුණන. මයි එකමින් හිුටත් එන්නවස්ථාවක්ති බුුණනෑ ගමයිඉන්නේ එකමන සුටට එන්න වස්ථාවත්ති බුන්නේ හැබැයි වලව්ේ වියගසි මිදී රිසිසේහාන වලව වියගසි මිදී අපේ හන්දුරනේ මෙතන කියන්නේ පරම්පරාවක අප්ඩේට් එකක් මහිතන පෑහදි ලේති කියලා මේතින් ගුල් පරම්පරා මේති ඒකට පස්ස ආපු උගත් පරම්පාාව මේකොල හැම වම පීටනේ ඇතු තමයි ජීත්තරේ ගම් මිනිස්සුන් මේ ම් දම ජවතති මිනිසුන් ලොක පීට තුන් මනිසු එකඒක පැත්තිිටවල් ලින් හැබැයි මෙයාල මැරනවා මෙයාලගේ පරම්පරාව අහෝසේන ඒ පරම්පරාම පශසයාලගේ දරු තමයි මේ පරම්පරාවටෙන් පීළඟ පරම්පරාව එයාලට එහෙම ලොකුවත් දෙකීමක් නැෑ ඒ නිසා කවිය මෙතැදි කියනවා වලාවූ වියකසින් මිදිීරිසි සේහාන එරාවේ පරණ පරම්පරාවද්ද ගම මිනිස්සන්ට රන්න දේවාල්. ුන්ට දී පිස් හවියා සංකේ තත් කරන වියරහක් විදියට විය ගහත් විදිිය මේ හරකගේ හ හරකගේ බෙල්ලි බන්තින්න වියගහ එතමට ඒ ගලෝන කම්ම බෙල්ල නදාගෙන ඉන්ඩෝන් ඒක තමයි සිද්ධවෙන්න එතමට මේ කමතර දස ගලවන කම්ම කර කරන්න කිීම සැනසීමක් සොුවයක් ප්‍රීතියක් න ගම ජීව ති ි සුන්ට ෝක තමයි සිින්ද වනේ ඒනිසා තමයි අප ගැම ා ීවිතයට. මේ පද්‍ය පන්ති අපි හරි පපුරට යදාගත් එතකට පිහදුරනේ නන්දන වීරසිංහ කවිය කියවා ගොවිපුතුම් මඩනාන්නට මටත් අතවන්න පරම්පරාවකින් පස්සේ තවත් පරම්පරාවකට වලව පැලන්තියාවට පස්සේ ඒ පරම්පොරාවල ඉන්න මිනිස්සුයි ගම්මල ඉන්න මිනිස්සුයි සමාන මට්මේ තමයි ජීවත් වනා කිය කියා හැබැයි මේ මේ අලුත් පරම්පරාවයාපු මිනිස්සුන්ට මෙ අලුත් පරම්ප්‍රාවයාපු දූපතුන්ට ම මේ මනිසුත්ක සමානමටමින් ජීවත්වයන පුළුවන් උුනාට ගමේ මිනිසුන්ට මේ පරණ පරම් පරවත්තයක ක එහම ජීවත්වයන්න බැහම දේකටම ඒ කියයාගැෙන ලේසුකට කරේදාගෙන ඇකිලිලා බැකිලිලා බොටු ගැහිලා කොඳු හැඩිලා නැමිලතුමයි ඉඩ තිබුණ ඇයිඒ මේයාලගේ තිබන උද්ධ්චකම පාන්තත්වය ලොක්කුකම ආංකාරකම අර මාන්‍යයක ඒහමදේම ල ජීවත ල තිර. ඒදවිව මේගොලන්ගේද තිවි නිසාමකතුේ ගම මිනිසුන්ට මූුණ බලා කන කතා කරන්න පුළුවන්කමක්ම බලව ඇතුළට පරික් පත්ම ගඉන්න දෙන්න ආන දක් තියේ නිසා හරි පපරු දෙයක් පවේ පදි පන්ත තු ඉදිරිපත් කරන හරිම ලස්සන පද් පන්තිඇත්තමයි වලවට වැැසිය වි කියන්නේ අපේ හේග වලවයේ තියන පරණ හනමිටි අඩා සල්ල මහෝ දල අලුත් සමාජයකට ලව් විරණය කර හෙ තම අදර විනිසිහ මාත්පය මේ වට ැසිය කියයන පත් පන්තිය තුළ. ැදල දිරි පත් කල ති හරි තක අපි මෙමැතිින් අප ප්‍රස්තෝතයට අප මාතෘකාවට අප යොදා ගන්න පෙහමුදුරනේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරේ ගැම ජන ජීවිතය කොළම්ඹයෝගේ කවියෝ හඳිර්මාණය කරගත්තා ආකාරය නැත්තන් යොදාගත්තා ආකාරය කෙන ගෙතකොඩ කුෂි කර්මාන්තය සම්බන්ධ කුසිිකරමාන්තය සම්බන්ධ තොරතුර ාශියයක් මේ පද්්‍යිපන්තිය තුළ අපිට ඉදිරිපත් කළ තිය එනි සාපෝය කවිය වලවට වැසියවිත් කියන පද්ධිපන්තිය තුළින් තෝර ගන්නවා රයිට න හාමුදුරනේ හත් වන පිටිුවට ඔන්න දැ අපි එක තේමාවක් එක මාතෘකාවක් හගල්ල ආහවරයි හරි අපි යනවගෙන අපේ ඊළඟ දෙවැනිි මාතෘකාවට අපේ හාමුදුරනම කියවම් ලට ොකක්ද අපේ දෙවැනි මාතෘකාව කියලා හරවත් වස්තුය විෂයන් නිර්මාණ සඳහා යොදාගත් අයුරුන්න හරි හරවත් වස්තු විෂයන් හරවත් වස්තු විෂයන් ලත්ව විය කිලිෙට කවි අදහස් කරන්න ප්‍රශනය තුළ දහ කරන පිහන්ුනේ මත තුල අදහස් කරන්නේ ියම් ගුණාත්මක දෙයක් ඒ කවිය තුළ තියෙන්ටෝ යම් ගුණාත්මක දෙයක් ඒ කවිය තුළ තිය නේ න්නේ කව ැලුවට පස්සේඒ කවි තුලින් යම් දෙයක් අපේ ජවිතයට ගන්න පුළුවන් කමතින් නො එතකොට යම් විිදිහට ජීවිත නිසරවවෙලා තින පුද්ගලෙකුගේ ජීවිතයට යම් ෝකගේ පදමත තුල ලබද ෝඩ එකක අන්නේ ව ැ දාහරය අපිත්වොත් ම ිහලව කියීමන ඔබ දුපත්ව ඉපතුරනොත්ත හෙම ඔබ ඒකට වග කියන්න ඕ නෑ කියලා හැරයි ඔ මැරණොටත් ඔබ දුපත්න ඒට කවතු වගේ අන්ඩෝනි ඒකට අනිවාරෙන් තමාන් වග කිය යුතුමයි ඒක තමයි කියන් අන්න ඒවාගේ මෙතද අපි පැහැදිි කරගන්නන්නේ අරි අප රුදු දෙයක්මකක්ද මිනිස්සුන්ගේ ජීවිතවල යතාාස්වභාවය ඉස්මතු කරන්න කවියෝ උත්සුක විච්චාකාරය. මිනිස්සුන්ගේ ජනජීවිතයේ තියෙන යතාහරතවාදී භාවය මිනිස්සුන්ගේ ජනජීවිතය තියෙන ඇත්ත ගතිය ඉදිරිපත් කරන්න කවියෝ කොහොමද උත්සකෝණය කියනකර එක අපි යොදාගත්තය ප්‍රධාන තේ මතමයි අප හමුදුරුවනේ හරවත් වවස්තු විෂයන් නිර්මාණ සහ යොදාගත්තා ආකාරයක ප්‍රධාන මාතෘකා බන්දල පැදින ම කපෙක අපේ ප්‍රධාන මත්‍රෘකා තමකද හරවත් වස්තුූ විෂයයන් හරි වස්තුු විෂයයක් කියල කියන්නේඒ වතනද එක ළඟා උන ලේසි වස්තු විෂයයක් කියනන්නේ මොකද පේ හඳුමන්බ වස්තු විෂයක් කියල කියන්නේ මොකක්ද මාතෘකාව මොකක්ද කෝ කතක්කම්බලන මාත්‍රක අප දුන මාතෘුකාව මාතෘුකාව එතකොට අපෙන් ආන්දුකාව ඔහු හාමුදුරණ හෙමයි එතවොට අපෙන් ආන්නේහවියා යොදාගත්ත මාතෘකාව මොන වදද කවයා යොදාගත්ත මාතෘුකා මොන වදද හිය යුතුයි හරවත් යුතුයි ඒ හර හරවත් බව උප්පු කරන්න අපි ොදාගන්න අනුවාතෘකාවක් ැටේ පද්ි පන්දි කහිපයක් මෙම අප අනුවාතෘකාවත්තමයි අප හාමුරණේ ජන ජීවිතය අතාාර්ථය ඉදිරිපත් කිරීම මගදද ජන ජීවිතය අතර්යේ ඉරිපත් කරමිටර ජනජවිතය අතාර්ථය ක්ල කන ිනිසු ජීවිත තුළව තියෙන සැබෑම තත්තුවය ඒ එලෙසිම් ඉරිපත් ක තින තියෙන සයතු ඇත්තර හරවත් ාවයක් නත හොඳ ොදධහරනයක් මන්ගන්න ප හදුරණ න්ේ කාටවත් ඒ අ පහසවෙන්න න අපේ සමමාජය තුලති ඇත්තතම කරන්න ඔන්ලයින් අධ්‍යාර්පන් ක්‍රමියාවන අපි ද මම ඔබහන්සල අපි රටේ කොහෙකොයි ඉන්න ඇදන. නිසා අපි උන්නත් හ බෙලා මෙම කතාරන්නන්නේ ඔබහන්සලට මව සම්බන්ධ කරගන්නත් මට ඔබහන්සල සබන්ධවෙන්නත් පුළ වන මේ උන්ලයින් කතන්දර එක්කන. එතකොට අපේ රටේ සිගල් ප්‍රශ්නය. එකකට සිගනල් නුවක් නැති පෝර්කට සිගනල් අනුවක්කො යන්න ගෙදර තින ටොයිල්ලෙට්ටික උටුන ගන්න සිද වෙන ගමේ තියෙන උසම කන්ද උට්ට යන සිද්ධ ව ගෙදර උළුහෙවිල තියන වහර කන ගිඩ වෙන ගෙදර තියෙන පොල්ගහ ඇන්ටනාවක් කෙල්ලඩ වෙන සමාධයකන මට බලන්න පීන් ඊට මස් මාධ්‍ය වලිම මේ විදිරපත් කරක අයා ැවලට ිහිහල සමහලාලට තමර ගනවා නු මේ නිර්මාණය කරන ඒක ඉගුල්න්ට ලොම් සසාහනයක්කාව ඒවගේ දේව සිදුවුණන එතකොට මේ ශස්මත වෙනෝද පිහාහදුරනේ ඔල්ලයින් අධ්‍යාරු කරමේ නැති බාවි නැත්තා පොරන ප්‍රශ්නාව නැත්තා වනනිසාා මොුණහරි හේතුවක් ඒ මොුණවාරි දෙයක් අපට පේල් න මොනහර දෙයක් අපිට පේන්න අනිවාරය මොකක්ද වෙන්ඩුවනි අනිවාරය මොකද වඩුව නො සිද ෙන්ඩුව න්න ඒ සිද්ධ වෙන්න ඕනි කියන දේට තමයි අපි ජනජීවිතය අතාර්ය ඉදිරිපත් කිරීමට මාත්‍රකාාව ගත් නිසා මිනිස්සුන්ගේ ජනජීවිතය තුළ තින ඇත්තම කතාව පිම එකෙන් කතාරන්න පුළුව හරි අපි හෙක් යංඟු පලවෙනි උදදාහරයට එකට අපිටෝක හ අ අපූරුවට දැහැදිි කරගන්න පුරුවනයි ො මං ස් පිනක සෑ කරනවා ඉන්න මුලිම කවියා ගන්නකෝ සාගර පලන්සූරියගේ දිීවරී ගීතය පද්්‍ය පන්තිය පොතු තියෙනවන හතර සයිවෙනි පිළුව සාගර පලන්සූරියගේ දීවරී ගීතය ය නගින වාර්දනවේ නගින වද කෙළහන්නේ. රි හරි හරිණේ අපේ හඳනේ හරිේ එතකොට මේ ඔය ගොඩක් වෙලාවට බොහුදු පැත්තේ වෙරලා සන්නව ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත අහරම නීරර්සයි ඒගෙන අර ලස්සනයි යනාට මේ මාරු දුකක් විදිෙන්නේ හැමදාම රෑට හමගේ ස්වාමයාා පුරුවක නැගිලා ඉස්සර දැම් බෝට්ටුේ ඔරුවක නැගිලා පුරු යන්න අපේ හඳුනේ හබල හබල්ගගාහනයන් එතකොට දළවරල පෙළ විශාල විදිහයට නවා මුහුදු රැල්ල මහාියන් හමන අවස්ථාවල් තියෙනවා තකොට ඔු වෙලාවට ලොකු බයක් තැරෙනවා වැඩියම බයි දැනෙන්නේ ෙදරඉන්න ස්වාමීියයනට ගෙරඉන්න නොවට වයි තමන්ගේ මාත්ත්‍යය රෑට ගෙදෙරින් පටත් වෙලලා මුහුදු යනවා මාළුවල්ලන්න දීවර රස්සාාවට එක් ගියවෙලාවට මේ අපතුමාකාර බයන්ගන්නේ ඇස්තක පියා පියරීගෙනනොට අක්ගල ඇහරක උේ පාන්දර හොඳට කන්දීගනින් දොම මුදු පැත්තට ඇයි බෝට්ක්නම සදය එහෙනකටම් බලන අවධානින් අය මගේ ස්වාමියද කියලට හැබැයි හ ශවාසයක් නෑ බොන හරි අතුරක් සිද්දුව නොත් යෙන අර ්ඩස් නෑඇති හ මුූදත් එකක සෙල්ලන් කරන්නේ පතුර ඉල්නකට එපා කියලා ගොට එන්නබේ මර්ණයට පත්යෙන් දත් අනිවාරය පත්වෙනවා බව එක තමයි ජීතය ඇත්ත කතා එතකොට අරවත් වස්තු විෂයයක් පිදිට අපිට මේ මිනිසුන්ගේ ජීවිතයේ අතතාරතය කවි හරි පපර ඉදිරිපත් කරන ත්සංකල තිය මෙතැති කවිය ඉදිරිපත් කනවා මේ කාන්තාවක ජීවිතයේ තියෙන දුකිත ස්වභාව පිට පේන්ඩ හිනා වෙලා ඉන්නො කොඳර ලොස්සට ඇඳල පැඳර හිටියට මේ හිත තුට වා ගිනි ගොඩක්ඒකට හිතේ තියෙන ගින්න නිවාගන්න මෙයා මොත කරන්න බෑ අන්න ගමන් කල්පනනා කරන තමන්ගේ ස්වාමියයගෙන එතනින් තෝර ගත්ත කවයක් තමයි අපිඔය උදාහරණයට ගත්තේ තමොතට අපි කත්තොත්තෙ හම හබලට ඔබේ සාවී බල අත රිීදවද කාන්ද ඔඩිින් දලරල පෙල නගනවද සීතල සුලග රලුවට ඇග වැදනවද හිමියනි වේහෙස නිදිමත දෙක දැනනවදකාන්තා වහනවා හබලට ඔබේ සවි බලාත රිදනවද තමන්ගේ ස්වාමියක අ්දක සවි බල අද් දෙක් හැබැයි දෙපත් මාරු කර කර හබල් ගහනකොට අද්ක රිදෙන් නැදවයාගේ ඔරු කන්ද වඩින් දල්රල පෙළ නකිෙනවද ඔරු එහෙනම වතුරු පාරක් කෙනවද සීතල සුල්ඟ රලුවටයක වැදෙනවද අර මුදු රැල්ලෙනකොට දැනෙන පින්න හින්දා ඇඟට සීතලක් දැනවද හිමියනිවේස නිදි මත දෙක දැනවාවද ප්‍රාතිශය නිදි මනාගෙනෙන ලස්සා ේදී මහන්සේ හිදි මතායි දෙකම යාට දැනවද. එතකොට අපි මාලු කෙලය කකිෙනාපුම අච්චර ච්චර ක කියලලාි අරකෙන නවා. හ මේ මේ මාලුගේ කනම් පහත්තිලේ බෝලෝ එතර කනන්ද තෝරා මෝරා තෝර මෝර මතක් කෙනවා එතකොට හද එතකොට මමිකන නිසාමාන්‍ය ජනී විතය තුළ සම සමහතිය තුළ හැබයි දැන අතර මිතින් මේ දින විසකේ බෞද අතරා ලන අන්න අප ප හඳුනේ ද නි ැ ඇතර මරගේට පත් එකක සම්බද ලොක අරක්ෂ කාර කම එකටම මේ හවටත් තම ුනට මිනිසු ාාව ග ර ර දතිබ නන එතකොට හිම කනකොට මාළු ආහාරයක් දිර ගන්නකොට ගොඩක් වෙලාවට මේ මිනිසුි ජීවිතය ගැන හිතුව නෑ මේ මහ මෝද මැදරග ෙහිලා අලගෙන මාලුව විකරලලා ඒකින් තමයි තමන් ගබුහක්කින්න තමන්ගේ ෙවල්දරවල්හරන්න තමක් දරුවටගන්නන්නේ තමන් බත්තටේ හල්ලටක් කණ්ඩේ මේ හැම ද කරන්නේ සල්ලිලි එතර ඒ රුපියලක්හරවාගන්න එමනුසය විදින දුක කොළමියෝගගේ පවිින් හරි පපුරුට දිරිපත් කලතියන ඒනිසා තමයි මංගත්තට අපි මත්තුකාවක් කඩ ගත්ත ජනජීවිතය අසාාර්ථය කවිය පුර දිරි පත් කරල තියනවා කියන්න රන්දර සොරි සාගර සසාමෙන්න්න සාගර පලන්සරියගේ දීවරී ගීතේ පද පන්ති තට තෝර ගත්තේ හරි ඊලට අප හාමුදුරනේ ඔන්න යන ආය පුර පුරු පද පන්තික මො රපුරදු පද පන්ති හැියල් එන්න කෝන්ගේ හැල්ල පද පන්තිය අන්න හරි බොහොමෝ දයි හැපියල් දෙෙන්න්න කෝන්ගේ හැවිල්ල පද්ද පන්තිය ඉ අපේ හදු මස්ක නිසා කරනක රෝගලිනසා හරි එතකොට මං මේ වහන්සරට කියන්න දේ රැපියෙන් මේ රැපියල් මතර මේ මේ පන්ධ පන්තියේ මේ කවි දෙකම තමා අපිඉස්සල දන්න ගම ජීතයේ පි බඳු ඉදිරි පත් කනකොට ගත්ත ෙසා ම හිතර ඒකට ආ කාලක්ක දන්න නෑන හසල ගර බඳද ට දේවාන එතෝොට ඒකේ වහන්සේලා ඒක පොඩි මක්කයක් දාගන්නකුඇ ට පසන ිටුවේ දෙවැනි මාතු කාට ලියු පදි පතිති ඔය කවි දෙකමන ආනන්නේ කවි දෙක් අපේ හන්ඳනේ ඕතන්ටත් ්‍රියාගන්න මං ඒක පැහදිලි ඇතින ේද ගැටලුව න හරින්න හරි අප හඳේ හරි ඉට පස්සේරැපියල් තෙන්න්නඕෝනක කලින් කලින් මාතෘ කාවල පු කවිදෙක ඔතන්ට රියාගන්න එතකොට න ස ඕ පහඳනේ කියන්නකෝ හරිමන් සයා කරන්න අරිශ හරි අප හන්දුරන්නේ තකොට ඔතන මං චුට්ටක් පැහැදිලි කරන්න පොටිවෙලාවක් කරගන මේ රපියල්තෙන්න්න කොෝන්ගේ හැවිල්ලි පද්ද පන්තිය රත් වවත්ව විෂයන් නිර්මාණ සඳහා යදදාගත්තර ගට අපිගන්නවා ජනීතය අතර්ථය දිරිපත් කරකි අනු අතරකාාව ඇත එතකට මිනිස්සුන්ගේ ජීවිතය දන ජීවිතය අතාර්යකන්නට අපිට පැති කතා කරන්නට මෙ හෙමකෝනකිින් තැ මිනිස්සුන්ගේ හිවල තිබිච්ච විශ්වාසය හරි තතුර අදුෘශමාන බලවේගයක් වෙනුවෙන් අපි දරුශුමාණ ලවයක් කියන්න වෙනම කතා කරන මෙ මේ මෙන්න මේ මෙහමතේ රුගන්නකු මිනිස්සුන්ටගම්මල ජීවත මිනිස්සුන්ට නැතන් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කර මිනිසාගේ ජීවිතය තුළ කිසම ස්තීනස්වභාවයක් මේ මම ොත්හෙ මටමන හරරි වනඩුව කාවත්තෙම ඒකට පිසරන පතා කරන ගියත් බලා පොතුනතේ තමට ස්්‍ර සිදධ වෙන්නේ නෑ හරි එතවට දැන් සහල බානු ද මගේ කතා කරන නන දැම පහුගේ දවස්සල රට ෝ ච ප්‍රශ්න ය බලට ලට දුප පත් සුන් යම්දයක් සිද්ධ නොත්තහෙම ඒ සා ධරන කවරු තකට ගේ ච් ෝ ද. එනි ම්බල මිනිස්ස ඇත මේ අති ැ දැන්න මේ ඉස්සර ඉස්සර ගැම ජීතය කර ගොඩක් මනිසුන් ජීවිතය අහිසකයි ඉ නිසා මෙතන්ති ම්මක දාරත්වේ ජනජීවිතය අතාර්තය යතා සබහ දරි පත්රග මනිසන්ට පපුොහර කරයක් ඇති මිනිස් වස දේව සංකල්පේතුල විශවාසයක් තියාගන මමනිස ජීවත් තිය නිසා මෙතැද අපි ගත්තේ ප්‍රදහන කාතාව කතරගම දෙවියන් වෙනුවෙන්. කතරගම දෙවියන් වෙනුවෙන් සිද් කර කන්න ලව්වා එතකොට මේ කන්න ලවේදී අප තේරුම් ගත යුතු ේතමයි මේ මිනිසුන්ගේ ජීවිතවල ගුණධර්මයක් නෑ හැද ඒගන්නේ ඕනවට වැඩිය ගුණධර්මයක් නෑ තමන්ට තිබුණු මක ුරුදුන නැත්තන් නෑ හැ එතකට මෙතන ද අපි පැහැදව තේරුම් ගත යුතු ේතමයි මොකක්ද දන ජීවිතයේ යථර්ථය ඉදිරිපත් කරන්න හදන හැපියල් ටෙන්න කොන් මහත්මයා මේ කාතාවගෙන අපිට කියනවා මෙයා ගමකි ඉන්න කාතාවක් එතකොට මෙයාගේ ජීවිතය අතාහර තේහමනත්තා මෙයා ජීවත්වෙන කාරසීමාව තුළ තමන්ග වාසයට විතරක් එකන රන තමගගේෙේ හෝය කියලා පියෝත ප චර නවාග කිය තමන්ගේ ජීවිතයට හපතක් සිද්ධ වෙනවන ච තමයි එතරින් එහට මොකවත් එකන තවනකුට ප සරලවෝ තමිනියකට හැගේයිලා කිය තමන්නේ. <Sessentially> 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 <Sess ි ද හ ද ප ව ර ර ර තයි හැටල කල හර ගත්ක. එ දවි කම ර . ද ේ. මිනිසුන්ගේෙන් පිහර්ගන ජීවත්වන කොට්ටාසක් එතොර එහෙම අය එහෙම සංකල්පමසුන්ගේ ජීවිතෝලය මිනාස්සයට සිදත කරයි එතකොට මේ ගම්මල ජීවතවෙච්ච ජනතාවගේ ජනයාගේ ජීවිතෝල කිවිච්ච එක පැත් තමයි යක මොනහට දෙයක් සිද්ධිතිකම් නම් පොරගය දරාකා ඇ කම්ිෂ්ටි දාලා හොතට අම්බරනවා ඕ හැඳිගෑවිලාම් පල කියලා එත්තමයි කර ඒ මේ නතකොට ඒ මිනිස්සුන්ගේ ජනීවිතය තුලධවිති්‍ය අතාාර්ථය මේක කවිය සමාජයට පනිිවිඩියක් තිෙන් උක්සාහ කරනවා මුදුරල මිනිස්සු මේ අන්ද විශ්වාසෝලෙන් මේවැ ජීවත්වෙන් එපා එතවට මේකෙන් යම් යම් ටිකක් හරි ගැ ික් හඩි සමාදය තුළ තරහටන පොඩි අ්ේ් එකෙන් කියනක තමයි මතර නොකිය පැහැදිරි කල්ති නනිසා අපි ොන්ේ ැිියල් තෙන්න්නකො මහත්මගේ හැවිල්ල පදධි පන්තිය අපි ටන්න පුළුව ගැන මිනිස්සු අසරණ වෙන හැට ගේ දවරුත් එක් අප පහදිි කුණනත් තිබුණු ො වස හන්ඩ ඊලට අප යනවා අපේ හඳරනේ තුංගෙනනීකට ඒකෙත් අපි කතා කලතියනි කලින් ලිපු මාතුරුකාවා දකට ඒ මාත්තුකාවට එන්නේ ඔය පතති පන්තීම තමයි ඔය පිස්සල ලීපු හවි පටෙන්නේ එතුර මහිතනවා මේ ඒ අපි අරිවිදර ලියාගමනේ තකට අපිට කලේ පොඩ්ඩක් තිතුරෙනවනේද හොඳයිද අදහස වහන්ස එක් ගේට නැ ල සනලානන්නේඕ හරි හද අප හඳන හරි එතට මම්ම මේ කවිගන්න තූපට විස්තරැත් දෙන්නා දැම් ඉතන අප හදුන කියන්නේ සම්පූර්ණෙන්ම මේ ගැල්කරුවගේ ජීවිතේ තෙන ඇත්තවතාව මේ කියන්නේ ඒමනුසේ හවසනකම් බලාන්න කොයිල්ලාතු ම මේ ගුණනාල කියලා ගොනාව කරත්තෙල්ලියලා කනත්ේ ගාරට දාලා මන්්ඩිගක් කියලා හන්සේලාගන්නේ කකුල් කැක්කුමට තෙල් ටිකක් ගා ගන්නන්නේ ඇඟ ටිකක් හෝද ගන්න ඉරසේ ගේගම් හර ගොනාට කන්න දනොට ගක්ල ද දෝ උට පුුණන්නක් කොටික දිය කරල දෙෙන් දෝන එතකට මේ තරම් පට්ටක් කනවා හැබැයි මේ මනුස්්‍යයා උදේ තන් වැඩ කරනකොට සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීල තමයි මේ මනුසය වැඩ ගන්න හැබැයි එහෙම වැඩ ගත්තට ඒ වැඩ ගත්තට

කරත්්‍යටරත්තේ තව දවසක්හරි තියන තිය එක නැතිවුන න ඇ න විාසේ නග මන්න ද මේ නුස්සයට හපියල් පොනහ ලාබක් සිදහ පනතුර ම තමයි ජීවිත පර යකලකය. එඇතර දුක පිළිබඳව ේදනා පිබව හොල බෝග කලින් දැකල තියන. ඒනිසාතමන කිව්වේ හරවත් වස්තු විශයන් නිර්මාණ සඳහා යොදාගත් අයුරු කියන මාතෘකාට ඕ කවිිය අපිතා ගත්තේ. අපේ හාදුරනේ ටියවට්ට එකේ ඔබහන්සේලා පෙල්ලගන්න මේ. දෙවැනිි මාතෘුකා ලාමා ංකල්ප යෝ යොදාගත් දෙවැනික අන්න එතන මේ පුංචි වෙනසක් කරගන්නෙන ඔප හන්දුරනේ මේ ඕන්න හරි අප හඳන හරි ඊළගට ලෙච්ච මේක සිතු වෙල්ලා කියන පද් පන්තියත් එලෙසම ඒ ක් න තකට හරට ො ද අපට හටම ර ගන හ පද්‍ය පදිකැන හවි කීපයක් පාරං කර ගත්තර පස්සේ ඒ මත හ ී. ඒ බොහොම සන්නල එකක විසර කරනදෙකුත්නෑ ජන ජීවිතය අතාර්ය ඒක ලක්්ච මීලක කිය මනිසලක්ව දල්කටන කාතාව හ එතකොට දළුකටන කාන්තාවකගේ ජීවිතය තියෙන ස්වභාාවය වැස්ස කියල නෑ දළුකඩන්් ඩෝනි සීතලයි කියල බෑ දළුටික් කඩන්ඩෝනි ඉත පසේ අව්වයි කියල බෑ දළුටික් කඩන්්ඩෝන් න එනිසායි වගේ හරි දුස්කර ස්වභාාවන් වලට මේ අයට මෝන්්ට දින සිද්ුවනතට ඒවත් හරත් වස්තු විෂයන් ොදාගථත කිය කරණාවට අපට ඉස්මතු කරන්න පුළුවන් නිදුසුනක් බවට පත් වෙනවා හරි අපි හෙන ගනවා අපි නමෙන පිටුවට ඉගැනේ ළම සංකල්ප යොදා හරවත් නිර්මාණ ඉදිරිපත් කිරීමකි නරවර මං ස්සල කියපු මතුකාව හරි එතද අපි ගන්න එක පත්තිපන්තියක් කියම්බලන්න නම් අනන්ද රාජකරුණගේ ඉරසා හද පද්‍ය පන්තිය අන්න හරි බොහුද අප හඳන්නේ අනන්ද රාජකරුණාගේ ඉරසා හඳ පද්‍ය පන්තිය අනන්ද රාජකරුණාගේ ඉරසා හඳ පද්්‍ය පතිය තකට දැම්ම හරමත් නිර්මාණ කෙලගත්තර පස්සේ පඩිුව තක් කවිල්ලිය තින පොඩිුවට කැවිල තනරට පොඩිලළමයි පිළිබඳ අවධන මුකරු බේ නිර්මාණරුවෝ ඒ පොඩිලමයින්ගේ ජීවිතයේ කුඩා කාලේදීම දැනම ආතල්ප කුසල්ලතා ගුණධාරම මේ වයි සුපෝෂණය කරන්න ඔවන් තමඟ නිර්මාණ පාවිච කලතිය දියනිසා ඒක හරි ලස්සන උදාහරණයක්ක්තම අපිට මෙතැදදි හම්බෙන් ඳරන ආනන්ද රජ කරුණගේ ඊට සහද පද්ධ පන්තිය නිමයි ස්ක්ෂය කරන්න ඒක පිටු දෙකක් තියෙනවා එකඳම දෙකක්තිේර මේ ස්්‍රීනක සයා කරල පම එකක් ඉසල්ලම් පෙන්නේ මේක සලමල යගඩකෝ ඉට පස්ස හල්පිටල යගපු. ඕක ලියගත්තකමක් හරිකල් කියන්න ඕකත පලවෙනි එක එමයි අප හදඳ කම පලවිනි කවිය ොක ලීලි ඉරුුණාව කියද

අරිස අරි අපේ ආන්දරීණට මන් දෙවනික දාන්න ලිවර හරි අප හේ තවල නවද ඉවරස හරිෂ හරි එතකොට ஒන්නර හල්ලාදන මේ අර ළමා සංකල්පය හරවත් නිර්වාණයක් නිර්මා නිර්වාණ ඉදිරිපත්් කිරීම කිලති තියෙනස මේක අර මාතෘකා එහෙම අපේ හන්තනේ ඕහ ඒට කලින්ස මොකක්ද ලියගන් ලියගඩි ිලි කිවුණන එස්ස ආය එතන නෙමයි ඒ තිවට්ටක අප හන්තනය මුලම මුලම කියන්නේ හතර වෙනි පිටුයි අතරවෙන්න පිටුේ බලන්න්න කර ක කියය තක් ඇ ප්‍රසවලින් මෙ සතේ මාවන් කකිපයක් නිර්මාණයරගත හැකකි කිය තියෙනවනන්නේ ඊට අටතියෙනවා කොළඹි හගේ කවින්සිේ නිර්මාණ දිරිපත් කිරීම දී එක ගැම ජීවිත යෝදාගන ඇත දෙක හරවස් බස්තු විෂයන් නිර්මාණ සඳහා යෝදාගන ඇත කියලා හරිද පැහදිර නි පහන්සසිට ඒක කයින අප හන්ු හිතින ලම සංකල්ප යෝදා ගනැත කියලා එත්තන ලමාසංකල්ප කියනකයි රත් වසු සියන් කියනෙ එකයි අතර පොට ස්පේස ගත්තියෙනවාවන අන්න එතන ලියාගන්න ජන ජීවිතයේ අතාර්ථයේ දිරිපත් කිරීම කිය. හරි 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 අප ආර දැ මෙතන මේ ආනන්ද රාජ කරුණා කියල කියන්නේ කොළඹ කවයින්ගේ ප්‍රථන යුගයේ නියෝජනය කරපු කවිේ. හරි එතකොට මෙතුමා කියල කියන්නේ මේ යුග මෙස්තතුසාම වෙන කොල්මකවිීගේ ප්‍රම යගගේ නියෝජනය කරපු නිර්මාණකරු ගොඩක් වෙලාවට මේ ලමසන් කල්පතුලට බැහැලා පද්ධි පන්දිි නිර්මාය කරපු හෝ රචකය පිරිසක් ඉඳලා තිය හරි දැන් විශේසිම දැන්ව ස්මයිනජ පෙරේරම් ඔයමගේ ගොඩක් අය එම තමයි නිර්මාණය කලා තියෙන. ඊට පස්සේ අපි මෙතන්දි යොදාගන්න චරිතයක් තමයි ප්‍රධාන වශේෙන් ආනන්දරාධ කරුණා කවියාගේ හිරසා හඳ කියන පදධි පන්ති තකොට ංචිලම ඉරදිහා බලන්න කොහොමද හොඩියෝ හඳදිහා බලන්න කොහොමද අන්න ඒ බලන්න කෝනෙන්ම රචකය මෙත දිහරි අපූරුවටම පද්්‍ය පන්තිය විශ්චර කල තිෙන එතකොට ලමසංකල්පයෝදාග නැත කියට එකක අනතර උදාහරමික ය පද්‍ය පන්තිය ෝදා ගත්ත දැහකි කියනවා න්නමීම දැමේ උදේ පාතර ඉරපාහයනකොට ආකාසේතියන ලස්සන කවිය පුංචිකෙක් කියනවාගේ පුංචිකෙක් දකින බැල්වෙන් කවිය මෙත දිහරි අපුවට කියන මොකක්ද කියන්නේ ආහසේ පෝලෝවේ එහෙන් මෙහෙන් නොක පාට එලිවැටිලා මේයුදයයි මහපුදුමයි නැගෙන හෙරින් හිරු නැගීලා ඉඩවස කියනවට. අප ඉලකට රගන්න එහ පැත්ති පිටි කවිය. අම්මාවකයි නුම නැතිද අටවකනමි පනාවද හඳහාමී අන අමන්තරණය කරන හන්තහාමි ආදරණී අමන්ත්‍රණය. හඳහාමී, හඳ හාමේ කිරිපැනීන් දීෝ දෝ ආන බනිතු කර පුංචි කාලේ අපි විශවාසක සංකල් පැත්තමයි මේ හන්ඳේ හාවක්කි න්නො දෙ හඳ පාන කාලට කටයගෙන බලාන්නවා හඳ දිහා හවා කන්දික හොල්ලනක හ වරිගේ හොල්ලනක මොනහාවෙද්ද හැරිද ඊට පත්සේ ඒ සංකල් පැත්ත එක ළමයිට හුරු කරනවා අර දැන්න්නේේ හරිං ඒම රක්පුුණම කියන්න මේ ඔතර තියෙනවා මේ කිරිපන ඉදියෝදියෝ කියලා එතකොට පුංචිලමයි උපරම විදිහට නම් ශීලීියල අහඳමාමදිය බලාහිදල කියනවා කෝපිට කී පැනි කෝපිට කිර පැන කියෙතුර අන්න ඒකතමයි මේ කවිතදි පැහදිලි ඉදිරිපත් කල තිනි තියනිසාල් ලමස සන් කල් පහරි පපුරුවට මෙතන අනන්දරජ කරුණා කවිය ලස්සන්ට ඉදිරිපත් කල තියෙනවා අපේ හාමුදුරුවනේ. හරි එතකොට ඊළඟට අපි යනවා දෙ කියන්න බලන්න අරිසෙන් අහු බුදුගේ මගුල් ගීත පද්‍ය පන්තිය අන්න හරි එොට ඕකතමයි ියවුරුද්ද හල්ල තිබුණේ ඔවමට මතක දිියට හරි එතකොට ඕක අපි කව් දෙක් තෝරගන්න අපේ හාමුදුමනේ අරිසෙන් අහු බුදුගේ මගුල් ගිය පද්්‍ය පන්තිය තුළින් ඒක කලි මන්ද පර ස්ක්‍රීනිික දැන් පේරන ති කවිතක සලම් යාගමකුව තියනේ හාදුරට හැත හත් වනනි පිටිිය එකරරික තියෙන. හැත්තහතර්. හරිස හැමෝමිඉවරයිද හරි අපේ හදුන්නේ හරි එතකොට දැම්ම මගුල් ගීය අවුරුදු කාලයක් එමනැතන් සිංහලල්ලුත් අවුරුද්ද කෙල කැන වසන්ට කාලට රි එතකොට වසත් සමය කියන්නේ වසත් සමය ලං වුණක් නේද කියලා ගිතක්කම ති නන්නේ වගේ එතකට මෙතනති සම්පෝර්ණයම මේ අරිසෙන් අහුබුදු ආර්යසේන අආහු බද්ද කියන රමණ මේ අරිශයෙන් අහු බදදු අවුබුදු කියලා දානති හෙලාහුලේ නිර්මාණකරුවන එතකොට මෙතුමා මේ මගුරු ගන ගීය කියන පතපන්තිය ප්‍රධාන වසේම වස්තු විෂය කරගන තියෙන්නේ ප්‍රධාන වශයමත්තය එකනේ මාතෘකාපවට පත්කරගන තියෙන්නේ මේ අවුරුදු කාලයට තියෙන පරිසරය තින සුන්දරත්තේ එතකොට ගස්වොල මල් පිපෙනවා ඒ මල්වොලින් එඩි හදෙනවා වැල්වොල කොල හැදෙනවා ගස්වොල දළු දානවා පරිසරයටට ලුත් කුරුල්ලෝ වෙනවා පරිසරේ තුලළ හරිම නැහුම් ගතිය තියෙනවා මේ හැම දේම කස්සි තියන ඉද නිසා මේේ පද්‍යපතිය තුහි කවිය ඉදිරිපත් කල තිය ප්‍රධන වසෙෙන්ම මේ පරිසර තින සුන්ද්‍රත්. එකොට ඒක දමයින්ට බොහොම අපූරුවට තේරණ විදිහට කවිිය හරි. සරල සුගම පස්හරකින් ඉදිරිපත් කරන්න සමත් වෙලා යන තියනි සා අපිට මේ තියෙන පිහඳරුන පලිකබිය එරදු එරබදු පැහැයෙන් දුලවන්නේ නාග සුවනින් බැඳලන්නේ විලේරිලුම්මල් පොබයන්නේ නෙතගිය ගිය අත පනවන්නේ හිය කියනවා. එරබුදු පැහැයෙන් දුලුවන්නේ නාගස්වුවනින් මැදරන්නේ. නාමල් පිපිල සුවදයින්න බෑ. එතකොට ත මල්පිපිලා හරිද එරබදු පැහයින්. එට පත්සේ විලේ නිෙලුම් මල් පොපයන්නේ විල්ලොල නෙලුම් මල් පිපිලා ඇම තැනම ර සුවදයි නෙත ගිය ගිය අත පානවා නිතර බලන බලන හැම තැන මොදලාතින් පරිසරේ තුර පුදුමාකාර විරිය ප්‍රාණවත් භාවයා නිර්මාණය වෙලා තියනවා ඒකතමයි මෙතන්දි අපිට ඉදිරිපත් කල තියන අපේ හාමුදුරුවුණි. හරි එතකොටට මේ කවයා ඊළන්ගේ ඉදිරිපත් කරන මෙන්න මෙහමදිය ගමේම පහුලන් ඉදවන්නේ සුරුන් බවට වවුලන්ලන්නේ නතැනවුල් පලෙවල් දෙන්නේ ගම්දරුවන් හට වැඩ දෙන්නේ මෙත ගන හරි පපුරුද දෙමොකති කියන්නේ ගමේම පපුූලැන් ඉදවන්නේ දැම්න්නේ මේ අවුරුදු කාලයේ සිනාව අංග්‍රාලේ එතකොට මේ අවුදු කාලෙ තමයි මේ හමෝම හිනාවෙලා සතුරින්ෙන් එතකොට මේ දසොත් පර කලතිී දසොත් ලස්සට හිාවවෙලන්නේ මේ කාලය තුළ එතකොට විශේෂයෙන් කදුනාම්බර හැදෙන කාලේ හැදන දාට එමනිගන්නේ පැණිමොරමල් පිපුුණුදාට මේ දාලාතිනනේ ගීතය පවන්සේලා එතකොට කජුගස්වල කදු හැදිලා පුහලන් හැෙන්නේ ඒය කාරෙට තකොට ඒ අපූරත් ේරසක හරි සුන්දර විදිහට මෙ දැද ඇතරම ඉදිරි පත් කල තිනවා ඒකට අපි උදාහරනය ගත්තොත් මැ කියන ව විශේෂ දෙ මේ විය තුළ සොරොන් බවට වවුලන් ලන්නේ නෙතැනෑ වවුලු පලවල් දෙන්නේ ගම් දරුවන් හට වැඩ දෙන්නේ. තොකොට මෙහැමදාම රෑටවුලු ඇවිලා කනෝ කජු පූලන් කනවා. කාල් වෙලාම නැතන වවුලු පලවල් දෙන්නේ මොකද කරන කෑට පස්ස මොකත කරන ඇම තැනම බං අසූචි කරු කැත කරන. බවුලු අක්කදාන ඇම තැන ඔකතමයි කරයි ගම්දරුවන් හට වැදදි ඉතින් උදේ පන්දරදුු හැට්ටා පනති ලමට ල්ත වැතර ඒයා පෑගුණා ඊයා මෙයාටත් පෑගුණනා ගී මකට කරනන්නේ ඇමතර පැන්ගල මේ බෝගස්ොල්ල පයහන්තුනේ ගෙඩි හැතන කාලෙට මේ ඔබවහන්සේලා බෝමල් අමදිනකොට ඒ ද පන්සලට ගියාට පන්සලේද ඔව පන්සල යදේක ම රවා තකොට. උදේද හවසද කිය උදේ පාන්දර ඔවහන්සල එඉතන්ට ඩියට පස්සේ එතකට හවස්වෙලා වැඩිය පසමකද වෙලා තියෙන සම්පූර්ණයෙන්ම මහා එක්කම සූචිකොඩක් මුන්ගේ වැඩහින්ද. ඉති එනිසා අන්ේ වගේ හරි අපූරු වරාර් ළමයින්ට ප්‍රියජනක සීලී වෙන විතියට කවිය මෙතැති හරි අපූරු කතන්දරය මේ පන්ති පන්තිය තුළ ඉදිරි පත් කළ තියන අපේ හාමුදුරුවනේ ඊට පස්සැ පියනවා හෙනං කාරාවට දෙයන්නේ ෝ ඇස් මහින්දහිමියන්ගේ රාත්‍රිය පද්ධපන්තිය අන්න හරි බෝමොද අප හඳුන්නේ ඇස් මහින්ද හිමියන්ගේ රාත්‍රිය පද්්‍ය පන්තියට හරි එතකොට කොළඹ කවී ප්‍රථමයුගේ නියෝජනය කරන කවින් අතර ශ්‍රේෂ්ඨ ගණේ කවිියෙක් විදිහට විශේෂයෙන් අපිට සලකන්න පුළුවන් මේ මහිද හාමුරුව මොකදුන්හන්සකතෙන විශෂත්වය උන්හන්සේ තිබෙට් ජාතිකේ උවහන්සේ ඉපදුනේ තිබෙටේ එතකට ිබටේ ප තිච මහිද හාමුදුරු ලංකාවටැනේ තසිනයම්ගල් කියන කුමරුව ලංකාට පඇවිදිල්ල මහන වෙනවා පැවිදිවෙනවා හිටවාස්ස තමයි මේ සිංහල භෂාව හැමදේ ඉිගෙනරන ලංකාවන්න ඇතම් පියාගෙන හිටපු නිවට සිංහල ඉන්ට පන දෙන්න රට ජාති ආගම මේ ැග හිටන් ඕන අර දුන්න මේ මහිද හාමුදුරුව. එනිසාක් පෑනාවියක් බවටරත් කරගන ह से दगचा என்ன दाहण र දने හරි හරි අප හඳුුවේ තොකොට මේ ඇස්මයින් දහ මුදුදුවන්ගේ රාත්‍රිය සාමාන්‍යෙන්ි අපි වහන්සේලා අපි හමෝම පුංචිකාරද හල හට අසන පද් පන්තිරකෝ හැයි මේ පද්‍ය පතිමොක්දදිග ලි න්නැතුවට මේ කවි හල න සමන් පිච් මල්ලිහිරු නිල් තනකොර පිටනිය. ඒගේ යහසන්න බලනු කොච්චර ලස්සන්නදර එතකට පොඩිකුට මැවිල පේනවා. ඔමා ඇත්ත තමයින කියරයන් මැවිල පේන එතකට අර ලම සංකලල් පුද්ධීපනය කරන්න ලම සංකල්ප නිර්මාණය කර ම සංකල්පවට පන දෙන්න මහි ආරම ඉතදී ඇතරම ලොකුගේක් දීල තියෙනවා. ඉ පසේ කවිය කියනවා මේ සම පිච් මල්ලිහිර නිර්තන කොලු පිටනය හදරි මේ තනකොල පිටෙ කොහො නිල් පාට වෙන්න කියලට ට කිය. දවටස ඔවු එකනතන අදහස් කරන දෙයක්තිී නො කාවේ සංකල්පනාව දැන් මේ හරි මං කියන්නකු මෙහෙම එකක් අඩ වහන්සේගේ උත්තරයට බොවිස්ටූති සමන් පිච්ච මල්ි හිරුණු නිල්ත අනකොළ පිටනයා දැන් සාමාන්්‍ය අපි කියනවා මේ කාන්තාවර්කගේ කොන්ඩෙට අපි පක් කියලල් කියනෙ නීල වරලපිට මැදට හෙරන්නේ ආලවඩන්න ගම නැකියයන් කරන්පොකුණෙන් දිය නාගරන එන්නේ කියළ ලස්වන සිින්දුව තියෙනවා එක කියන නීල වරල පිට මැතට හෙලන්නේ ආලවටන ගමට කිය ය නීලවරලා ගෑනුන්ට කොයිේ හමුදුර නිල්පාට ගෙස්ෙන් දැන්න නිල්පාට මෙ මේ අප හදුනම් නැති පාටත් තියෙනවා ඇ දයිගාන එල් හටේ ලෝක නැති පටවල් තියන හරි තකොට නීල කියලා කියන දුර කාවසක් ඕ මේ සමන් පිච්චමල් කියන්නේ තරු ඒල්තනකල පිට එක අහස ඒවාගේදද මකට හමද මංන්තට පැහැදිි කල දෙන්න මට පිටික් න හරි එතකර මේ නීල කියන පාටා අපේ හාම්පරණ කලුපාට එතො කළුපාටන තමයි කාවේ සංකල්පනාවල නීලක වචන පාච්ච කර ති නිසා නිල් කියනක මෙතන අදහස් කරන්නේ කලු පාට සමපච් මල්ලරනු සමපිච්ච මල්ලිර ති න කියන හස රු පාල තින ප පි හන්දර දැකිවවා. නිතාන කල පිටන කළපට ච පිටනියක සමන්පිච්ච මල්ල හිරල්ල හැතන මේ බලන්නල අස්සනේ නම්බෑ සුදුපාටට වගේ ආසන්න බලන කොච්චර ලස්සනදරට එතකොට අහසතිහා බලාඉන්න පොඩියකාට කියනවා බල අහස මොනතර ලස්සනද කළම කළු පිටනට සමන්පිච්ච මල්ල හිරල වගේ. එතකොට ඒකෙන් තේරනවා කල් විච්චාකාසේතුල තරු පේර හැට ජනල යි නිනන දැගුණ. න්න පුුවන් බහන්සරට හරි ඊට පසේ කමිය කිය මේේ පුංචිුවන්ගේ සංකල්පය දිහා බලනකොට මගේ හුරතල් ලක්කාගේ මාලයේ මුතු වැටවාගේ මේ ටෙන්න්නේ පිණිබිින්දුත් හදමෝ එකක් ඒවාගේ මකද කියන්නේ මගේ හුරතල් ලක්කාගේ මාලේ මුතු වැටවාගේ මගේ ආදරණය බර අක්කයින්නවා එතකොට ඒකාලෙක ඇනුටමයි තු ටලින් ඇන ීමේ ඇට මාදම එතකොට කවියමත අදහස්කාරම මගේ අක්‍රතියන ලස්සන මායක් ඒක මුතුවැටලිින් හරතිෙන් මේ මෙටන පිණි පිදුුත් මුතු ඇට වගේ රත්වේ කාරරි තාසසිකට පිබිද්ද මුතු වැටවගේ අප මුතු වැටි එකරතු කල අදම වගේ ලස්ස මායායක් කියල අර ලම සංකල් පනාවක් කවියම මෙතැති උද්දීපනය කරන්න හදලා තියෙනවා හරි එතකොට ඒ අපිට ඇතන්ට යොදා ගැන පුළුවන් අපේ හාමුදුරුවන. හැලේදක මො හරි ගැටව තිරන අප හන්දුරුව හන් හරි ඊටවා සහෙනම් ඔන්න කියයනවා හතරවිනි පද්්‍ය පන්න හතරවෙනි මාතෘකාවට කෝ කියන්න කු බලන්න කවුරු හරි අපේ හාමුදුරන්නමක් කුමාතුග මනිදසගේ නැලවිල්ල පද්‍ය පන්ති අන්න හරි හැමවෙලේම් පද්්‍යපන්තිය නමත් එක්කම සමාමයන කතුරඇත් එක්කම පද්්‍යන්ය මතක යානතුරු ලේසි කුමාරතුන්ග මනිදහසගේ නැලවිල්ල පද්්‍ය පන්තිය ඒෙ ලස්සන කයක් මමන මේ කවි දෙකතින් හරි කුමාරතුන් මුරිදසගේ නැල ෙල්ල බද්ධ පන්ති හරි ඒය කවිදකන යාගන්න පහදුු ප හඳුනේ මෙතන නොමැ මැ වෙන හුදේ ඇකාරය. රීසිී ලෙස ඇග නොමැ. ඇකාරයේ පාවිච්චි කරනවන මේ හෙලා හෝලේ නිර්මාණකරු එතකොට විසි ලෙස ඇඟ නොමැ කසා. හැට පස්සෙන පිටුව. අලුත් මුද්‍රණයේ. පරණ එකේ හැ පනස් පස්සෙන පිටු පිට දහයක පොඩි වෙන සක්තිය. හරි තම ලනපය හාමුදුරුවරු ඉන්නවදහ ලියගන්න අපේ හදුන හල හරිස හරිද අපේ හන්දරන ඔක්කොමලිවද එතකොට එත්ත හරි ලස්සනද්‍යපන්තියක් අපිට හම්බෙන්නේ මේ කු මාරතුන්ග මුනිදස මාත්මයා කියල කියන්න ඇත්තටම මේ ළම මානසිකත්වය මාර විදිහටම තේරුම් ගත්ත සුපිරිම රචකේ විශේෂය දැන් වහන්සේ කුමාරතතු මුුණනිදස මාත්මයගේ කතන්ර පොත් එෙම කියවල තින විශේෂෙන්ම හක්්පන වගේ ඒ හරිම ලස්සන්න ඉට පසේ හීන් සැරය ඔය වගේ ළමා මනසට ඉදාාබහින් පුළුවන්තර හරි අපූරු නිර්මාණ මෙතුක කල තින ටොට ඒ තවත් එක්තා සාර්ථකප්‍රති කලයක් තමයි මේ මෙතුමාගේ නැලවිල්න්න කියන පද් පන්තේ තොට ඒ අපි කවි දෙකක් තෝරගත්තා ඒ කියන්න අප හාමුදුරුණේ නිදාගන්න සූදානගෙන පුංචි දරුවෙකුට නිදාගන්න සූදානගෙන පුංචි දරුවෙකුට පරිසරය හදන් ඕනි කොහොමද කියන එක එතකොට පරිසරය හදන්න ඕනිහ පරිසරය හැදන්න ඕනි එකන්නේ අපි ස්්‍රභාවිකව ගැනි මැනුවල් මැනුව සහ ටමටිකලි ඔය කියනෙක කොමට සිද්ධවෙන්නේ කියනෙකම ඔතුොන් පහැදිලි කරන්නන්නේ නිසා ස්වාභාවිකව සහ අපිමදිහත් වෙලා සිද්ධ කරන්න නනි කොහොමද කියෙ ගනම තර පැහැදිලිෝම කියන්න ඊට පස්සේ ඒකද අපි තෝර්ගත්ත ලස්සන කවි දෙකක් දැන් ඔන්න පොටිදමයා බයිවේ කියලා කුරු වෙන කුරල්ල ටි මෙට හිහදයක් කරනවා. සුරතරදරු බියවෙති කුරුලු ප්‍රටාව නොහඩති නැලවිල්කම් නැති කිරිල්ලෝද සත සුරතල්දරු බියවෙති කුරල්ලු පටවු නොහන්ඩති නනි ංචිකා තොටිල්ලේ මිදන්න පුත රන් කිරී කියලන දැ නිදි කරවන්නන්නේ දොයි 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 දොය බා කිය. එතකට මේ බාපාට්ටකෙන් බුද නිදාගන්න මේ පොඩි කාට කවි හරි අපෝරු සංකල්පනාවක් මෙදදී එක තුගල ති න ඒතමයි පද ොඩික් ෙන නිදාගන්න හරි තින අප හඳ ගැස්ල කොළු ුඩු ු ගුටු ුරු පට නික ඉන්න ම ි චිපි ුත් මේ වැඩකුත්නය හිමින් ගමන්නනකුත්නයාවගේ මොද කරන්න සම්පෝර්ණයම කුරුටවුණු තින් හරරි ලසට කෑග අන සමලාට මහාකාංකර්චලය හැබයින් කවිය කියනවා මේ සුරතල් දරු බ සුම පුචි ළමය භියවයි කෙ හිතාගෙන කුරු පටුනුවනති එඒදා හැඩුවේ නෑ එදා හැඩුවේ නෑ නැලවිල්ලියෙන්කම් නැති ඒ නිසා කුරලුවන්ම ලට මේ කුරලු පටමු නවන්න ඕන්න ඇයි අට නෑන ඒ නිසාමකල කරයි කිරිල් ලෝද සැතපෙති අනේ මොකද කර පුංචි ප පොඩිලමය එහිෙන් නිදාගන්නවා ක හිට පුි කුරල්ලොත් නිදාගන්නවා චි කුරලු නිදාගත නිසා නිශබ්ද නිසා අයි නලෝ නලෝ නිදි කර දෙයක්නෑ ඇගහ කියල නලවන්න දෙයක්නෑ ඒ නිසා මකතකරේ සම්පූර්ණයම සම්පූර්ණයම මහ කෙරල්ලියොත් නිදාගත්තාන් බනතර ලමෙක්ගේ පරිසරයට නිදාගන්නා පරිසරයට හැදෙන ්‍රටාව හැදෙන වපසරය පිළිඳවතන කවිය නීට පස්ස කියන තවත් ලස්සන සිදියක්ොතො වත්සු පැටියියෝ ගෙල පසා මිනි වැසෙල වෙන නිසා රිසිීෙ ඇ නම නොමකාසා මිදදර්ති තන්නට ඇස්සවාසා දැම්මේ පුංචි වහු පෙටියන්ගේ මේ මෙතරක් ෙතරති ගොන්නාමගේ ෙල්ල ලට තින පේහන්තුනේ පොඩි මිනි ෙදිය ඕක ට කරබකන් ට කරක් ගලා යනෑනෑ හැතරම කකර කරන්නේ හෙල්ල නවා ඉතින් මේ හෙල්ලෙන කොට එදා මේ පොඩි කර නිතාගත්ත වෙලා වේ මේ පුංචි කොල්ල නිතාගත්ත දවස එකන දැම ොට න තව ුට්ක් කන්නනේ පත්රමේ ඒ එක හෙල්ල ටක්ල ම හනකොට. බොට ඉන්න පක්යිල්ල හරක්ට ගොඩනට බව පට ුට. එට මොකද කරන කාහනවා ඔේ කානය බොල දෙැකතර හරක්කාන. එතකොට ඒම කහනටන මේ බෙල් එල් ෙල් එල්ලනකොට මොකද වෙන්නන්නේ අරෙල්ලතින මිනිකිරේ ටාන්ටන් තකර ටාන්ට ආ කියලා වදිනෝ. ඒටවාස මොදකිරි දැන් ඉදා සිදවන හරි අප පුරු දෙයක් ්‍රීසිලෙස ඇගරනමකාසාක්. නිදාගත්තගේ දැන තරඟ ඇඟකාගත්ත බාගෙට බාගට තමයි කාගත්ත එට පස්සේ නිදති තනට සවස එනිසා යතන් එහෙම මේ පෝක් කැයිල් ලදදාලාැ කැහි පාට්ටගත්දාල මොදකගේ ගොරට ඔළුව සනකොළ ගොඩ දයාගෙන නිදාගත්ත කියලා කවිය ගෙන ආන්න ාන පුංචිලම එකගේ නිදාගන්න ඕනි පරිසරයට නිදාගන්න නවස්තාවට පරිසේ හැද න විදි හරි පපුරුටමසදී ඇතම කවිය ඇදිල යන යි අපන ප හරට පස්සේ ඕකේ අවසාන කවියගාවට ඔව කියමු බලන්න චන්දර මානව සිංයන්ගේ ගුරු ෙදරට යන අතරක පද්‍ය පන්තියන්න හරි ශ්‍රී චන්දරත්ම මාානව සිංයන්ගේ ගුරු ගෙදරය යන අතර මග අධ්‍ය පන්තිය හරි ම ස්ක්‍රරිි සිහ කරන්න කවයාගන්න මේකෙත් අපේ හඳුන්නේ අන මේ අපි විතර ඇතින් ත පෙහද මේ අතර මඟ කියනක ඇත්තෙනන්දේ අතර මග අචර දෙක්ේක හරිස හඩඩ අපේ හාන්දුරු හැමෝම ලියාගත්තර පොඩ්ඩස හරි ලියාගත්තසො ලිය ලිවර ෙස හරි අපේ හන්තනේ එතට මේ උත්තට තියෙනව මේ ටිකක් වෙනස් ක්‍රමයක් මොකද මේ චදරත්තමානවල සිංහ කියල කියන්නේ කොළම්ඹ කවයේ දිතය යුගමනතන් දෙවෙනි කාලසීමාව තුළ හිට පොකාවිය එකකොට මෙතුමා අපූරු සංකල්පයක් මූලික් කරක ගුරු ෙතරය අතරමක කියන මතතුකාවත් එක් හරිපුර පද්පන්තියක් අපට ඉදිරිපත් කරනතකට එකනෙ දෙැමේ ලමයිගේ ජීවිතවලතියන ත්ත කතාව කෙලි ගොල් බව එකන දැන් ඇතරම හිතන්නකටදැන් අපි ංචි කාල ස්කෝලයනකොට ඒ පරිසය ද ලමන්ටනේ. එරම නෑ ඒේද කැම කොතර දින කැපිටරදාන ලම ල දන ල ය ො කල ස්කෝලගගේ කැම්පිට දිාරුටතම ඇ දේ පාද බොතකර පුන්නො ඉට හගේ නකිරිතේකක් යක බවට පස මේට දාහයකුල ආ පපුල්ටෑන්කමයි ටගින්නක් ටෙලින්න ද නිසා ස්සර හෙමන ස්සර උේ පාන්ද මනව හොතට බඩපරෙන් ට්ික්ක ලතමයි ලමයි ස්කෝයි ඇ එම පරිස්සයක් තිබුණ ති නිසා මේ ඒනඒ සංකෘති සම්පූර්ණය වෙනත්සල හැබැයි කොළඹහයේ දිිතයූගන යෝජය කරපු ී තන්දරත්තමානව සිංහ කියන කවයා එතුමා නිර්මාණය කරම ගුරු ගෙදරය යනතර ම ගුරු ගෙදර කියලා කිය අප හල නේ නිසාපාමොක් සංකල්පය තො දිසාපාමක් අදරුතුමයි ගරු ගෙදර චත්තමානව කුමාමරයා ගුරු පන්්ඩුව අරනෙන ගුර ෙදර යන අතරමගද තමයි මේ හොරුන්ට අවවෙලා එතුමා චත්තමානවකයා ගාතනයවෙන්නේ. එතකට අගල මල් ිකරගන්නේය ෙහන අහිංසකුමාර එකනගන්නේයන්නේ ගුරුගෙතරට සාපාමක්කතර ම ගුරු ෙදරට ක් සිල්ලාර එතකොට අන වගේ ගුරු ෙර කියල ෙ පහන් ඉකගන්න තැන අතර මගේ ඔය ඔය ගෙදරින් පිට වෙල්ලා ගුරුෙරට ගහිල අතරමක සිද්ධ වෙන ළම මනසතුල සිද්වෙන හරි අූරු දේවල් ළමා ක්‍රාකාර කතුව සිද්වෙන හරි පපුර දේවල් චක මෙතැදී ලස්සට ඉදිරි පත් කල න පලිනි වගේ අපිමිතද දාගත්. අකුරට යනවයි කියලා සිිකිරි අයියා බැදවලමයි ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම් ගිහින් කියලා මේ බැද්ද දියල්ලලා දෙන්නම් එක තින හැම පද පන්තිය හැම කවියම්ම අපට ගන්න ො විශෂ මද ගේ බහසලගේ පොත්‍රීන මාකර ගත්ත්‍රකමට මේ තුම්ලිකවය ඉදුුණුකාරබ ගොඩාරයක් මගේ ඔඩ ඔක්කොහේ තියෙනවා. ග අය ටත්දෝ තක් පුරවලා දෙනම් පුර්වලදී තව මදිී නං හිබුටු දෙන්නම් මංගේතන සහලා අද ලළමයි හිමබුට කියන නොදක දන්නන්නේ වන්නේ හිබොටු එතකොට ඔොඩකෝ කියලගෙන් බලන මොනතරම් සරලයිදි කලේ වච භාවිතය එනිසා පොඩිලමන්ගේ මනතසර ගැලපෙන දිහට උත්හෞදේ එලා යනවනන් අපේ හාමුදුරු කමරන්නෑ ලියවුනට මනම හමට පන්තිනවත්තනොක කිවන් හරි එනිසා මේ පාරමිවරණ ෑන නේද හරි එතකොට සාමාල්‍ය මේ මෙතන උපරි මෙෙන්ම පවිච්චි කලතියන කවියාසාරල සුගම් බස්වාරක් අපේ හාම්දුරු තිය නිසා බද්ට ඔබහන්සර තේරුම්ග ගරුෙදරය අතරම පද් පති අපිට මේ ලම සංකල්ප නිර්මාණය කිරීම කියන කාරනාවත්ක අපුරුවට අපිට ගන්න පුළුවන් කල බේෙන හරි. එහෙෙනම් ඔඒටික තමයි අපි අත කතා කරන ෙරින් චොට්ට අපි නතරම ප හමුදුුවන මොදි ම් බලා පොරොත්තුන ඇතරම මතුකා තුනක් කතා කරන්න ඕන කිය නමුත් ගේසත අපිට වෙච්ච කැටලු නිසාට පොඩ්ක් අසුනනන් ගේීති අපි කතා කරනම් අද මෙතරින් තමයි ගේ සතිය නවත. ඒ න බහන්සල බ පන්ති නට ට ට පාඩ ග නි ම ගන්න ැන ම ගන්න නම ට පඩන් ගන්න හ සාර්ථකනය ඇතරමේ තිය නිසා ඒකනමේ මම කියන්නේ ඔබහන්සේලට මේක වටිනාම දැන දෝනි. බහන්සේල ගටයි මේක ගන්නෝන තිය නිසා විභාහගල යන බහන්සේලා තියනිසා ඔබහන්සේලාටයම්. දෙයක් කරගන්න නම් ඒකට මට කරන්න පුළන් උපුරිමදේ තමයි මංගය කරන්නේ නිසා අබහන්සේ ඇක වටිනාකම ේරුම් රගට පාඩන් කරගන්න පඩං කරගත්තොත් තමන්ට නැතං අර මග හිටියොත් තෝනසී ගෙදර ගියත් අබුනසී වගේ අපි කොලේ පුරෝ ගත්තට වැඩක් පෙන්න්නේ ප්‍රායෝගිකව ඔබහසේක ක්‍රාත්ම කරන්නමන වාහරි ඇටලව තිුණු ොන්කොම ක දාන්න එතකොට ඔයිටිකින් අපි අධහිෙන අත්තර වෙමු එහෙන ප ළගරේ හම්ේ මෝපේ හාමුදුරනේ ඔය කතා කරන හම මාතුර කාගටම විචා ත්තරයක් ලියනෝ කියෙලා මටක තියා ගන්න එක ලියන හැම සම්පර්මි හර කියලනවා එහ හරි එහම් අප අතට පය හන්ුුවෙන් අතරේ මපුංචි වෙලාවත් දෙන්න මො හරි ගැටලුහත් නගේ දිරිපත් කරනන්නට පන්ති මොහරි අත්ත පස්සු විච්ච දෙයක් නොතේරු නතැන ො හරි තියෙනවන සෑ කිය අප එන බවහන්සට ොහම පින් බොහම සආරානව පන්තියට සම්බන්ධ වනා කිසි මහටලුවක්නෑ බාධාවක් කරේනෑ. තියනිසා ගොඩක් ස්වූතියන් තිෙන ඒයටති බහන්සලට අපි ලබන දවසෙ ඇයි වෙලාට හැබි බලාපොරත්තුන් අපිහින සබ ගම එන උබහන්සේ හැමෝටම තරන් සරණයි සුබරාත්්‍රියයක් පෙන්න හ හැඳෙනන වහන්ස පරිසමෙන්ඉන්න එනම් තෙරවසරණයි අයිබෝන් සුබරා්‍රියයක් අප හඳන හැමෝටමතට තෙරවන්සරණයි. गुड तुम्हें यहाँ पे यहाँ नहीं